දෙනාටම තෙරුවන් සරණයි හදත් දෙදස්සේ ජුලිමමාසේ දාහත්නිද අපේ රස්ව ලලායින්න පටාන දම්ම සභාව මගින් පවත් වන අප දම්මචරය උපාදිි පාට මලාාව පළමු වස්සර සඳහාවන දේශන මලාවේ හදට නියමිත පාඩම කරගෙනයන්නට අපි පළමුෙන් තරුවන් නමස්කාර කරලාදසාසා සාදු නමෝතස් භගතු අරහතු සම් සම් දස්ස නමුෝතස්ස භගවතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්දස්ස විචිත්ත මති ගම්බිහිර මනන්ත නය මණ්ඩීතං පට්ඨානන් සම්ම සන්තස්ස විමලා මිත බුද්ධිය, දිනිකම සු සභච බන්නරන්සි නිලපතාරතසිතාමජठचපබස්සර taලක සgetan දම්මच ජනසිවිang සधන්රදනසठන්නමනි සිරසාදරන් ස ස ස යි හමටම තිෙරුවන් සරණයි අද දවස්ස අපට තියෙන චිත්තවීති පාඩමය අවසානයට එන්නට ඒ සඳහාද්‍ය අපි කතා කරන්නේ මරනාසන්න චිත්තවීති කොටස ඉමතරව පාඩම් මාලා වීළඟට තියන්නේ පුද්ගල බේදය කියන්නේඒ සම්බන්ධ ඒ අත්ත එක්කම අපට කතා කරන්න පුළුවන් වෙලා තිබුණොත් අපි පුද්ගල බේදය ගැනත් කතා කරමු පොහමද පුද්ගලය බේදන්නේ කියලා ඉස්තර වෙලාම අපි ිවීති කොට සිවර කරලායි දිමු මරනාසන්න චිත්තවීති තමයි අද දවස්සේ පාඩමහැටට තියෙන ඊ කලින් දැන් අපි කලින් සටවල කතා කළදවාරි චිත්වීති මනෝදදවාරික චිත්තවීති ඊට පස්සේ මහක්ගත චිත්විතිය කන ධ්‍යාන චිත්වීති මාර්ග චිත්තවීති මේආදී වශයෙන් විධ ආකාරයේ චිත්තවීති කොහොමද ඉෙදිල තිබුණ කියලබි කතා කළ. ඒ ගැන මං හිතනවා යම්දිසි අවබෝධයක් ඇති කියලා එහෙම නං අද අපි මේ අවසා නංකයේ ඇ තියෙන මරනාාසන්න චිත්තවීති කතා කරමු. දැන් මරනාසද මොකක්ද මේ මරණය කියලා කිය හැමෝම දන්න සා හැමෝම බයවින එකක්නේ නේද. එත නදී. මරණය කියන එක අපිට මූලි වන්දුුන්න්න පුළුවන් සම්මුති මරණය සහ කනික මරණය ක්ෂණික මරණය කියලා සම්මුති මරණයකි වෝත් අපි දන්නවා අප එක ජීවිතය අපි ගත කරන ජීවිතය අවසංවෙන අවස්ථාව මැරෙනවා කියලාි කියන්න ගහ මැරුණා හවලා මැරුණ විට කාලති හැම හැමෝටම ආරච වෙනවාන මරණ අන්නේ වගේ මේක බවයක් එමලත් එක ජීවිතයක් අවසංවෙන අවස්ථාව අපි කියවා සම්මුති මරණය කියලා සම්මුති වශයෙන් එතනැති මැරුණා කියලා පු කියනවා අප පුද්ගලය ජීවත් වනා ජීවත් වෙච පුද්ගල මැරුණ න්න සම්මූතිය ඒත් ඒ මරණයක් තමයි මක දායි අපිටජීවිය දකිින් ඩහම්වෙන්නේ නෑ ඒවගේම තවමරණයක්තිේෙනවා හැනික මරණයකි හැන තංක්ෂණික මරණය ඒ කියන්න තැන් චිත්තවීතියක් කරගෙන බැලුවවා අපිට පේනවා එතන සිත් ඇතිවෙමින් නැතිවෙමිින් යනවා සිතකොට එක සිටක් ඇතිවෙලාඒ නැතිවුන හම තමයි නිරෝධවන හම තමයි ඊළංග සිත ඇතිවේ එහෙමන එතනද අපි සල්ලකන කොට එතනදිත් සිදුවෙනවා මරණය සත්වය ගීවත් වනා කියල කියන්නේ මේ චිත්ත පරම්පරාව උපන්දාසිට මේමෙනනකම් එක ප්‍රචිසද ගත්ත වෙලාවිඳල චුච සිිත ක්වාාම චිත්ත පරම්පරාව සන්තතියක් හැටට පැවතිනකන එහෙම නම් ඒ පැවතින්නේ එකම සිටක් නිරන්තරයෙන් දිගටම පැවතුුණනා මේ एक සිතක් ඇතිව වෙන ඒ එක නිරුද්ධ වෙනවත් එ එකම इළංග සිත ඇත් වෙනවාඒද වශයෙන් එකක් පාසායික උපදමින් මැරමින් යන සන්තතියක්න ති එහෙමනං එතන අප මද විශලේෂය කරලා බැත් එක සිත ඇතිවෙලා නැතිවෙනවාමන जीवගේ मො ේදක්ෂනික මරණයකට පත්වෙන කියලා අපට කියන්නට පුුවන් පෙළපොතික සඳහන් වෙනවා හැබැයි අපිට एक සම්මුති මරණය වගේ විද්‍යාමාන වනය අපිටඒක දැනෙන්නේ නෑ තේරෙන්දි නෑ. ඒ නිසා කවරුත්තය ගැන කතා කරන්නත් නෑ එහෙම න සම්මුති මරණය කියල කිව්වා අපි කාටත් දකිින් දහම්බට සම්මුති වශයෙන් සත්වයාගේ මරණ ැ ගහම් මැරුුණ පආදීවශයෙන් අපි කතා කරන්න ඒඒ සම්මුෘතිය එහම නැත්තං ක්ෂණයක් පාස සිදුවන චිත්තෝත්පාදයක බිඳයාම අපි කියනවා ක්ෂණක මරණය කියලා දියට තමයි මරණය මලිකට බෙදල පෙන්න්නට පුළුවන් ඊළගට මෙම අපි මෙතන තිසාකාන්න සම්මුති මරණය ගැන ෂනික මරණය ගැන අප මේ වෙලා විදි කතා කරන්නන්නේනමක ඒක එකක් විස්තර කරන්න අමාරුව ුවනින් තේරුම් ගය ධර්මයක් හැයි මේ චිත්වීති හරියට ගෙන ගන්න කොට ඔගුල්ල හැමෝටම තරෙ මේ එක සිතක් ඇතිවෙලා නැති වෙලා තමයි ළඟ සිත ඇතිවෙන්නේ එසේ වන්න ස සන්තතියක්ක පරම් පරාවක් තමයි සිත්ත කියලා පවතින්න කියන කාරනාව එහෙම නං විචිත්ත වීති අපි කතා කරනකොට අපි පදනම කරලාරගන්න වන්නම සම්මුති මරණය මූලික කරගෙන තමයි අපි කතා කරන්න නිසාටිචිත් සිත් වැල නඳල පන්න පුලුවන් හමැතැ තිශනි මරන මටහමලාමක සිත ද බලුවන් අපිද මෙතන ීතියක් න දිනවන ක සමුති මරණය මූලි කරගෙන තමයි කතා කරලා තිය එතකොට රපදක රූප කියනකොට ය දැකීම මුලුකෘප් එක හැටියට සල කළ විදිර තම අප පංචදවාක ීති කතා කළත් දැන් මරනාසන්න වීතියක මූලික කරුණු ටික ඉස්සර ලපී කතා කරන්න ගත්තොත් ැ අපි දන්නවන සිතක් ඇති වඩනම් වස්තුරූප තියෙන්න්න ටෝන වස්තුරූප කියලකිව මනවාද පස්තුරූප කියන්නේ ස්තිිතක් ඇතිවීමට උපකාර කරන නිශ්‍රය වෙන पේයටයි වත්තු रूपය කිය දැ අප ගත්යක් දනගේ හන්නට අප भूमයක් තියන්න पाए बමතියෙන් पाए හरी अන්නේ तोොගේ හැදීමට භूමයක් අවශ්‍යයි වගේ සිතක පහලබීමට යම්කිසි भी रूप ධर्මයක් අවश्यයි अන්නේ රूप ධर्මෝට අපි කියන रूप කියලා तोො එවැනි रूप ධर्ම प्र්‍රධන අපට හයක් තියෙන ुළුවන්ද प्र්‍රධාන අපේ ශरीरයක් රු කර පවතින වත්තුරූ පහ මනවාද කිය කියන්න බ චක්කු සෝත්ත ගන ඇස කර නාසේ අන්තිමටි හින්නෑමට ඇස කන නාසය දිව ශරීර හ හදද ෝත ගාන ජීවයක් කාය හදය හදය මෙතන කාය මන කියලා හැම කියන්නවා කාය හදදය මේ තමා අපට තියෙන වතුරූප ඒමනම් සිත්ත ඇතිවෙන්න මේ මෙන්න මේ කියන වත්තුරූප පදනම් කරගෙන එතකොට මරනාාසන්න වීතියක ද වන්නත් ඒසිට ඇති වෙන්නඩනම් මේ වත්තුරූප තියන්න ටෝනෙ ඇබැ යිතින් මරණසන්න කාලති පුඩි ශේෂයක් අපි දකිනවා. කද්දේ මරනාසන්න කාලය කියන්නේ බොහොම කායිකවේදනා බොහොම බලවත්තු දැනන එත කොට ඒ හරියට පෙළපොතේ කියන අවව ම් අව්වට දමපු ලා දල්ලක් මැලවෙන්නසේ කොහොමද ඔ අපි හිතම කොමන හරි පොඩි අලුත පැළවේගෙනෙන වැලක දළු කෑල්ලක් කඩලා අවට තද අවුවට දැම්ම හමේ ඒ සි දිරිපිට මේක මැලවෙලායාහා පේනවා අපිටන අන්න ඒ වගේ මේ අපි ළඟ තියන මේ කියන ඉන්ද්‍රිය ධර්මා රන්න ටාසන්න සිිඩයාම ටාසන්න කාලී අපි දන්න අපේ තින ඕෝගන්ස් එක එක ඩවුන් වෙනවා අනති යන්න ඒ විදිහයට යනකොට ඒ බව එම එක අප නෝගන්ස් ටික ඩව්න්වෙල වන්ලා යන ලාවෙදී චිත්ත සන්තතිය හැටියට අන්තිමටම ඇතිවෙන්න චිත්තවීතියට තමයි අපි කියන්නේ මරනාසන්න වීතිය කියලා එමන එම ජීවිතයේ තියෙන අන්තිමටම අපිට දක්කින්න පුළුවන් ඇති වෙන්නට පුුවන් චිත්තවීතය තමයි මරනාසන්න චිත්තවීතිය කියලා කිය නතින් පහයේ චිත්තවීය අවසාන සිතත් සමඟ සිතේ නිරෝධයක් සමග මෙම චිත්තවීතියේ අවසාන සිතේ නිරෝධයත් සමඟ එම චිත්ත පරම්පරාව එම භවයෙන් මිදුුණ එම භවයෙන් අවසාන වනා කියල කිය නවා එම ජීවිතය අවසගුනා කියල කිය නො ැරුණ කියල කියනවා ඒවිට තමයි අපි වාවිතයේදී එන්නේ ඊළඟට මේ මරණාසන්න වෙලාවකද අපිට මොනවද මේ සිත ඇතිවීම සඳහා අර මුණු හැටියට එන්නේ ඇරි එදැන් ඇස තිබුණොත් වර්ණයක් එන්න ඕනේ සෝතය තිබුණොත් සබ් දෙයක්ින් ගානය තියෙනවන ගන් දෙයක් ජිවහාාව තියෙනවනම් ගසක් කාය තියෙනවන පොක්්ට් අදය තියෙනවන වෙන ධර්මාරම්මනා එන්න ඕනේ තකොට මේ මරණසන්න වෙලාවෙදි මූලිව අපටන්න අරමුණ ජාතිත්තුනක්තියෙනවා ච්චරයි එක්කෝ අපේවට කියනවා කර්ම නිමිතක් කියලා කර්මය කියලා කියනයි කර්මයමතුීම නිසා කර්මයක් තිෙන්ටේ ඒ දම්මාරම්මණයක් විදිටටක් වැට කහමනත්තං කර්ම නමිතක්හ ගති නමිතක්නකො මරණසන්න වෙලාවෙදී ඒ චිත්තවිති අරමුණුවීම සඳහා ඉදිරිපත්වෙන්නේ කව්ද එක්කො කර්මයක් කර්ම නිමිත්තක් එමනන් ගති නමිත්තා හරිද එතකොට මොනවාද කර්ම කියලකිවේ පෙර සංසාරයේදී අප විසින් කරලා තියෙන කුසල කර්ම හෝ වේවා කුසල කර්ම හෝ වේවා මොනවා හරි දෙයක් අප මේවෙලාද මතක් වෙන රි අන්න තමයි කිය කර්මයල තොට අපි තුු අපී ිරුවන්ඇල සෑට කියල මල් පූජකරපු එක පාට මතක් වෙන අන්න කර්මය මතක් වුණනා රරි තකට ඒ වෙලා අපට පහලවෙච චිත්ත සන්තතිය මේ වෙලාවෙත් ඒ ආකාරයටම පිහිටනවා වගේ අපට දැනෙනවා කර්ම සන්තති. ගොටන්න කර්මයක් සිලුවුණා. එම දත්තම් කර්ම නිමිත් තක් සහිවුණා. ඒන් අපිට එකපාට මර අපි ඇතිවිච්ච කුසල සිත් පරම්පරාව නෙමේ මතක් වුණේ ඒවෙනුවට මල්වට්ටිය මක් වුණ ඇයි මල්වටිය අරංගිහිල්ල අන පූජ කලි අන්න ඒ වගේ ට ම්කි කර්மයක් කරන්නට ஆධ ப்பக்கார வச்சு யம் දෙට මක් வே පුුවන් மரணா சන්නலாே வத்திலா இ கொட்டு பாාටම ො ති දොபො පුුවම வே පුුව த மங்கர. සර්පයාව මැරුවේ කියලා බලන් විතුකට ොරපොල්ල මලි කරගෙන මට කර්ම නිමිත්තක් එක කරම නිමිත්ත වුුණා ඇයි ඒකින් හල සම මාර සර්පයාව මැරුවේ කියලා ඒකුසල කර්ම පැත් කුසල කර්ම පැත්තටන කාම්රස්රහතියෙන බුදු පිළිමේ ඇයට ගැටු නනං එක පාටම ඔලොකු ්‍රද්ධාවක් ඇතිවෙන්න පුළුවන් එමන එතකොට බේ පිළිමය කියන නිමිත මූලික කරගෙන කුසල සිතක් ඇති වන්න පුළුවන් එතකොට ඒ තුළ කර්ම නිමිත්ත තමයි අරමුණ හැටියට ආාවේ එහෙම නැත්තම් ගති නිමිත්තක් ඉන්නට පුළුවන් ගති නිමිත්ත කියල කියන්නේ ගතිය කියලා කියන්න තමා ඊළඟට උපදින්නටින්න තලය භූමිය ූ තියන් පි දනව අපත්තු යෝක දෙන්න පුළුවන් තල තිස්තකක් තියෙනවා අපාය හතරයි මනුස භූමියයයි දිබි ලෝක හයයිඊට පස් සිරූපාවච බ්‍රහම ලෝක දාසය අරූප වච බ්‍රහම ලෝක හතරයි ඔකොම තිස් එකයි මොකක් හරි ගතියක යම්කිසි නමිතක් අපිට දැනන්නට පුළුවන්හරි එ කොට දැර කව අපේ ජමුණද පෙළපොතේන අර උදාරණය මොකක් මොන උපාසක අද අරර ස්වාමීන් වහන්සේ වෙල පිරිත් කියන කොට අතවන්නලා සඥාවක් කළෙ එ ක ම්ක උපාසක කතාව ඒ වගේ තියනට තුමා දැක්කේ අර තමන්ටක යන්නට ඇවිල්ලඉන්න දි්‍ය රත පෙළ එතකට බලන් ීලන්ට එහෙමනගේය දිව ෝකයන් එතකට ඒ සඳහා වූ නිමිත්තා දිව්‍ය විමානයයක් පෙන්න්න පුළුවන් දිව්‍ය රත පේන්න පුළුවන් අදීවශනය ගති නිමිත්ත දැක්ක වගේ තමයි වැනි සූත්‍රවල සඳහන් වෙලා තියෙන් පෙළ පොත එකට උොඳ උදාහරණ දෙනවා. මේ විදියට කර්මය බෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත කියන තුනෙන් එකක් තමයි අපිට වැටහිල්ලි වෙනකු වෙන ආදීවස් වෙනත් තාකාරයක නිමිත්තක් මේ වෙලාවේඉන්නන්නේ නැහැ මොකද මේක ඉතා වැදගත් මේ තුන අපිට මතු කරල දෙන්නෙත් ඇත්තටම කිව්වොත් ඒවෙලාවේ ඉස්මතු වෙන එමනත්ත ඒ වෙලාවේ අවකාශය ලබාගන්න විපාකයේ සඳහා අවකාශය ලබාගන්නා කර්මය විසින් මතු කරලා දින්න තුනත් තමයි මෙතන තියන්නේ. හරිද එතකොට. එම මතු කරල දීලා මේ විදිහට මරනාසන්න චිත්තවීතිය ඇති වෙන කොට ඒ චිත්තවීතිය පහල වෙන අන්තිම සිට අපි කියනවත් චුත්ති සිත්ත කියලා චුත්ති කියලා කියන්න මේ ඉන්න භවයෙන් ඉවත් වෙන අර්ථය චුත්ති වෙනවා චුය එතනින් චුතවනා කියලා කියනවා අන්නේ ගීතකොට ඒ මරනාසන්න වීතය තෝට එකකන ජීවිතය පහර නන්තිමීතිය ඒීතියේ දේන අන්දිම සිටට අපි කියනවත් චුත්ති සිත්්ත කියලා නරිද ති සිතෙන් පස්ස මද තිව සිතට පස්ස ප්‍රතිසි තියට පස්ස අ වාර්යම ප්‍රති සදි සිත ඇතිවන්න න මෝනි හරිද අය අතර මැද පාවවීන්නම අපිට ටන්ස් නැහැ මේ තේරවාදම දර්ශනය අනුව ති සිතට පස්සේ අනි වාරෙන්ම ප්‍රති සදිසිත ඇතිවෙනවා ඇයි තුයට පස ප්‍රති සදිය ඇතිවන්න තිත පස්ස ප්‍රතිසන්දයක් ඇතිවෙන්නේ අපේ මේ ජීවිතේ දී අවිද්‍ය ෘෂ්ණ ආදී දේව අපි ප්‍රහණය කරලා නැති නිසා ඒ වතාව ඉතුරු නිසා රි එහෙමන අවිද්‍යාවය මොකක්ද කරන්නේ මේ එන්න අරමුණේ යතා ස්භාවය වහන හ අපිතන්නක මල්වට්ටියදක් පාට මල්වට්ිය අපට අරමුණනාා නමුත් එහි අතාස්භාවය වහල ඒක හොඳයි ලස්සන යාදී වශයෙන් සතරවි පල්සිෙන් යුතු අපි අරගන්න අන්නතකොට අවිද්‍යාව කිසින් මොකද කළේහි අනිත්‍ය දුක්කා අනත්ම භාවය පෙන්න්නන්න තු ඒක යම්කිසි අකාරයක හොඳයි බුදුන්ට පුදන්නට පුළුවන් අදී වශයෙන් අර යථාසභාවය වැැහුව නිසා එතොට මොද වෙන්නේ පෘෂ්ණනා විදිරයට ඇවිල්ල ඒ කල්ලගන්න යායන් තන්නා පවුණෝ භාවික නන්දිරාක සාගතා තත්‍ර තත්්‍රාභිනන්දන එන්න එන්න දේ අපි අල්ලගන්න තැන අපි අල්ල ගන්න එොට කදවෙ අවිද්‍යාවෙන් යථස්භාවය වැැහුණ තෘෂ්ණාවේ දිරිපත්වීම තුළ අපිට නැවත භාවයක් ඇතිවෙන එකොට මේ අන්තිමට ආපු අරමුණ කෙරෙහි අවිද්‍යාවෙන් හි අතාස්භාවය වනවත් එක්කම ෘෂ්ණාව විසින් ඒ අරමුණ දෙසට නැමී පවතින වගේ අපි කියන. එහමනඒ ඒ එවැනි පත්ය සැකසීම නිසාවන්තු තියට පස්සේ හනිවාර්යෙන්ම ප්‍රතිසන්ධය එන මම තමයි. ඒකන අපිර චතුරාර්ය සත් ඉගෙන ගන්න වෙලාවේදී අපි කිව්වනි චතුරාර්ය සත්ත්‍යය සමුදය සත්ය සමුදය සත්තිරතියවා ලක්ෂණ හතරක් වනුවද ආයූහනටටය නිදානට්ටය සංයෝගට්ටේ පලිබෝධත්තේ ද නිධානට්ටය කියලා ආයුහනට්ටේ කියල කියන නම් අක්සේ රැස් කරන ස්භාවය. නිධානට්ටේ කියලා කියන්න නිධානට්ටේ කියලා කියන්නේ. චෘතියෙන් පස්සේ අනිවා රේම නැවත ස්කන්ධ පරම්පරාවක් ඇති කරලා දෙනවා. ඔහොම දැති කරලා දෙන්න සමුදේ සමුදය කියලා කියන්නේ තෘෂ්නාව මේ තෘෂ්ණාව මගින්. මේ එළම්බච්ච නිමිත්ත දෙසට නැම පැවත්දීම හේතු කොට ගෙන තියෙන් පස්සේ නැවත ප්‍රතිසන් දිස්කන්ද අපිට ලබලා දෙමක තමයි නිදානය කියලා කියන්නහරි එහම තැනකටම අපි මේ ගලප ලබලන්න පුළුවන් බුදු දහම මුලත්හපත් මදත්යහපත් අගත්හभධර්මයගෙනගෙනන සුත්‍ර පිටකට ගලන්න පුළුවන් සූත්‍ර ගෙන ගනි ද ධර්මණයරම අපිට යදාගන්න පුළුවන් ඒවිදියට ඒ තැන තියෙන දේවල අප ගන්න පුළුව තමා මේක ස්වාප්කාත වූ ගුණේ ධර්මියය තියෙන. හරිද එහෙමන ඒආදී වශයී මෙතන චුතියටට පස්ස අපට ප්‍රති සන්දිය ලබෙනවා. මේක පෙළපොතේ විස්තර කරන්න කොහොමමද මෙග මෙගොඩ ඇති ගස්සක හුඩ අත්ේ බැන්ඳපු ලනුවක එල්ලිලා. පැද්දී ගොස් එ ගොඩට පනින්න වූ මිනිසකු සේ කියල තමයි කියන්නඒ කියන්නේ මෙගොඩ න ගහක අත්තක් තියෙනවා ගගේ මැද්දට වෙනක ඒක ගැට ගහල තියෙනවා හිතන්න කො ලො දිග රහැනක් එක පාටම මිනිිය දුව ගනැවිල් අර රහැණ ඉල්ලිලා මේ ගගෙන් එගොඩා ගොඩට පाइන්න ඇයි මේ ගොඩ බसाහිතයිග මෙ ගොඩ කියන එක යට එගොඩට යාගන්න එහමනම් චතිය කියන එක අයිහලායාදැන් එගොඩට පाइනවයි මේ චතිය මේ තිම මරනාාසන්න චිත්තවවිතයේද යවේදෙනනා නිිකයි ආදී වශනයගේයාදැන් එක අහරන්නට වෙනවා. අතහරි නවත් එක්ක මර වැලෙල්ලිලා අනිත්්‍යවරට පයිනවා වගේ චුතියෙන් පස්සේ ප්‍රතිසන්දිය අරගන්නවා හරිද ඒවිදදිට තමයි කාරණාව ඒන්න දැ. තවටිකක් කතාකළොත් මේක අරුණු හැටියට තුකුට එෙන්න්නනවාද සාරාස ගතකළු ඔොන්න කර්මය තමා කළ කුසලා කුසල කර්මයන්ගේ යම්කිසි කර්මයක් මේ වෙලාදි මත්තමට මත තමන්ගේ මල්ල ඕන තරන්තියෙනවානේ අතීතේ කරපු කුසල්ල කර්ම අකුසල කරන ඕන තරන්ෙන අතදා ගත්ත වගේ මේමොකක් හරිකාර්මයක් ඔන්න ස්මතු වෙන එක තමයි කර්මය කියල මේ මරණසන්න චිතවිීති අර්මුණක් රේද එම නැතං කර්ම නනිි තක්වෙන්න පුළුවන් ඒ කියන්නේ තමා පෙර කරනලද කර්මයකට මුණවෙච්ච හරි ඒක සිදු කරන්නට භාවිතා කර කහරි උපකරණයක් හ වෙනත් වස්තුවා අපිටේ වෙලාව කර්ම නිමිත් ක් හටිය මතක්කෙන වයිකර යන කර්මය කිරීමට උපකාරවෙච්ච දේන කර්ම නිමිත්ත ෝට ඒ දෙවනියක පළවෙනික කර්මය දෙවනි කර්ම නිමිත්ත තුංගනියක ගති නිමිත්ත උපදින භවය සම්බන්ධ දේවල් හරිදන්නතකොට විදියට දැන් කර්මය කියන එක අපිට තව පැත්තකින් කතාකලොත් ඒක ගරු කරමය හැට එන්න පුළුවන් අසන්න කර්මයක් හැටියට එඉන්න පුළුවන් ආචින්න තර්මයක් හැට එන්න පුුවන් යිොයි පැතර අපට ගලපන්න පුළුවන් කොයි හරි විදිකට ඒ දැන් ඉදිරිපත් වූ කර්මයට තමයි මෙතන අපි කර්ම කියලා කිව්වේ එම නැත්තා යම් කිසි වූ කර්මයක් කරන්නට අපි උපතාර කරතු දේවල් මතක් උනාමන්නට පුළුවන් නැතිද උදාහරණයක් හැටියට kar keraang mal pahantik tapi Puja orang ki mata punang anunganwa dehwan mataang hewa karenamen iniiti මක් කියලා කිව්ව ළට යන්න ඉන්න ගති නමතක් දාරණ කැරට කිවත් යප දිනවන මහා ගිනි දැල් පේෙන් පුළුවන්ලු ලෝදිය පේන්න පුළුවන්ලු අංගු කැට පේ පුළුවන්ලු මේවිදියට අර දැවෙන තැවෙන ස්භාවේ යම්කිසි නමතා හින්න පුළුව සන්න යනවන ඔය ගන කැලෑවාෙන්න්න පුළුවන් කියල පෙළබොතු කියන ලෝ කියන වන දි්‍ය විමාන දික්ව රථ දිවිය වූයන් හරි දේවස රූප මේ වගේ මොනව හරි පේනවා කියල කියනවා මිනිස්ලොවන මාත්‍රූ ගර්භයක් ඒවාගේ දෙයක් පේනවා කියලා කියනවා හ එහෙමන මේකොයි ආකාරයට හරි අපට යම්ගසි නිමිත්තක් කියෙනවා මේ තුනෙන් එකක් ඒකෙන් කර්මය කියන එක අනිවාරය මෙනි මනොද්වාරයට කර්ම නිමිත් හරිගත නිමිත් හරි ශඩ්ද්වාරයටම එන්න පුළුවන් वाයක්ත ගනකාය ම කියනඒदवा ටම කර්මණමිතගන්න පුුවන් හැබයිර්මය මනෝ दवाයට විතර මේවිදියට ඇතිවෙඩ පුුවන් මරණ සන්න විීති අපි දැම් ප්‍රබද ගත කල බලත को को ආකාරයට ඇතිවෙන්න පුළුවන්ද කිය අප අපිට බාහිර ලෝක ඇත්තිික ගනුදුනු කරන්න පුළුවන් සැන්සස් හයයි දයන්නේ තක්කු සෝත ගානජීවාක් කාය මන. ඔය හයින්න අපි ලෝක ඇත්තික ගනුදුනු කරන්න. ඉතින් දැන්. ඔය කර්මයක් හෝ වේවා කර්ම නිමිත්ත හෝ වේවා ගති නිමිත්ත හෝ වේවා එනම් ඕවත් අපි දකින්නේ අහන්න මොනව හරි වෙන්නේ ඔය කියන හය තුළින්නේ. එහෙම නම් අපිට... ය කියන හය මූලි පොටගෙන මයි මෙතනති අරමුණ ග්‍රහණය වෙන්න. එහෙම නම් ඒ සඳහාපිට මේ දවාර හය මූලික කරගෙන මරණාසන්න වීතිය අපට නම් කරන්නට පුළුව චක්පු දවාරවීතියකින් සෝත දවාරවීතිය ඉඩයි ට ගැටුනේ පාරටම බුදු පිළිමේනම් අන්න චක්පු දවාරවීතියක් ක ඇති වෙන ඇයි ඇහ මූලික වෙච්ච නිසා මරණාසන්න වෙලා වෙදී කටට වක්කරපු බේත්රසක් දැනුනනක් නෑ ස්ොරි. පිරිත්හන් වුණන සෝතදවාරය එතකො ගාන දවාරය නාසට යම් කිසි සුවද දුමක් දැනුනන මෙහමනත්තන් යම් කිසි දුර්ගන්දයක් දැනුනන අන්න ගාන දවාරය සක්්‍රියය වුුණ කටට වක්කරපු බිහේතක තිත්්‍රසාාවන අන්න ජවහා දවාරය සක්්‍රීිය වුුණ එතකොට හැගේ තියෙන විධ කායික වේදනා මූලිකව සි්‍රවිීතියක්කාව වන අන්න කායදවාරය සක්්‍රිය වුුණ මෙමනත්තං කරර්ම වාගේදයක් ඉදිරියට එදදි මනෝදවාරය සකය වෙනවා මේ විදිට මේ දवाර හයමූලික කරගෙන තමයි අපිට මේ ීතිඔන්නම් ප්‍රබේද ගත කරන්න පුළුවන් ඊළඟට මේ හයමඒ තැනේදී ඇතිවෙන විද්‍යයානුව එහෙමත් ප්‍රබේද ගත කරන්න පුළුවන් විතියෙනවා හතරඒ හතර තමයි මේ චිතවිීය දුවන්ඩ පුළුවන්න් ජාවනයට පස්ස චතිය ඇතිවෙ පුළුවන් තමයි පලවෙනි ක්‍රමය එහෙම නැත්තම් මේ අවසාන ගීතිය ජවනය ඇතිවෙලා බවන්ගේ ඇති වෙලා හිට පසෙ චුතිය ඇතිවෙන්න පුළුවන් හ ඒ තමා දෙවෙනතර පලවෙෙනකමකක්ද ජවනයට අනතුරුව චුතිය දෙවනික ජවනය ඇති වෙලා හිට පස බවන්ගේ කුත් ඇති වෙලා හිට පස චුතිය වෙනම් තුන්වෙෙනක ජවනය ඇතිවෙලා තදාරම්මනයක කුප ඇති වෙලා හිට පස්ස චුතිය තධරම්මණයට පස්ස චුතිය රි විනිියක තමයි තදාාරම් ජවනයත්තත් වෙ තදාරම්ම දෙකුත්තඇත් වෙලා බවන්ගේ ගුත්තත් වෙලා ට පස්සටු මේ කියන පොස්බිලටස් හතර තමයි අපිට දිරිපත් කරනට පුුව. හරිද ඒක පැහැදිලිවෙෙන් නඇති එහමනම් මෙතන තියෙනවා දවාර හයක් තියෙනවා විදි හතරක් තියනවා එහම නම් මේ විදිහටිට ගත් තහම මහයිවරක් හතර විසි හතරයි කියලා අපිට මරණාසන්න වීති විසි හතර ආකාරයකට ප්‍රබේධ ගත කරන්නට පුළුවන්. හරිද පොහොම දෙක් ගත්තේ අපි දවාර හයාර ගත්තා. ඇ දවාර හායාරගත්තේ අපි දැනවනර සබ්බ සූත්‍රයවාගේ තැනක බුදුහාමුදුරු කෙලින්ම කිව්වනනි ංච බික්කවේ සබ්බාන් මේ සියල්ල කියන්නේ මොකක්ද. තක්කංචේව රූපාජ ඇසත් රූපය සෝතංච සද්දාජ නාෝත ශ්‍රවනයෙන් කනත් සදදය ගානංච ගන්ධා නසයක් ගඳ සුවජහචරසා වත්රසකායෝච කොට්ට බාචයත් පහස මනෝච දම්මාච මනත් ටේදෙන ධර්මයම ඉං උච භික්වේ සබබම් ඔය තමා සියල් ලති එහෙන ගඉති ඒසිල් එකන මෙන්ටෙම දෝන එනිසා අප දवाර හයාරගම එක විස්තර කලා තේරෙනවා ඉතින් මරනාාසයේදීත් නිමිත්ත වැටහින්න මේ වතමයි විශේෂතියන කර්මය මන ඔොදවායට වැට එෙනවා අනි අවස්ථාවලද මුළු අයතම අපිට ගන්න පුුවන් ඒ නිසා හද එහමන එතරන්න වීති ප්‍රබේද විසි අහතරයි දැන් අපි මේ විසි හතර බලමු ගුණු කර එක විදිට ගන්න පුමතිල දැන් චක්පුදවාරයි මේ හතර පෙන්ව අනන් සෝත දවාරයට තේවිදගමයි යන්න විි බල බිල්දක් කරන්න පුළුවන්ද කියලා බල හදලා තගන්න අපි ගම් චක්කු දවාරික මරනස්සන්න චිත්තවිච සටහන කරම් බලමුකු ඒකත් අප අර පළවිනි ප්‍රපේදය ගම ජවනයට අනතුරුව චුතිය ැ මේ අතරෙන් අපි පළවිනි කරම් බලමු මෙතනින් චක්ු දවාරය අරගෙන ඒ චක්කු දවාරයේ බෙන්න්න මෙතනින් පලවිනිී ගරගම් එ මහදන වීතියක් අපි කොහොමද බලමු තියන්නේ එතකොට පහිතම කර්මණ මත්ත වෝ ගතින මිත්තර වක් රි අපතම ක කර්මණ මිත්ත කියලා කර්මණිමිත්ත වූ රූපා රම්මණය චක්පු දවාරයට එල්ළම්බච්ච වෙලාවක් හන්නදැන් සලකමුූ ඒම සලකපුම බන්න මේ වගේ විීතියක් නෙන්නේ තිීනද පංචත් දවාवाර වර්ජන චක්පු විානද මංගති චක්කු දවාරික විතියක් නිසා සෝත දවාරික විීතිකා වන මෙතන සෝයන්න වෙන්න හරිනි එතකොට තිීනද පංචත් ද्වාරය द्वारा ර්නය චක් විजානය සම්පටිචනය සන්තීරණය පොත්තපනොත්තපන පස වන වන පස චතියන්න ජවනයට පස්ස චති අවස්ථාව හ එහෙම නම් බන්න මේ විදිහට අපට මේ කියන එක චිත්තවීතියක් නිර්මාණය කරලා පෙන්න්නට පුළුවන් එතකොටර මේ කියන කර්මණ මිතවෙච්ච රූපාරම්බණය කොතෙන්ටද ලැබුණ න්න මේ පංච द्वारा වර්ජනය සිට වනය අවසාන වෙන අන්න ඒ කියන රූපාරම්මණය කර්මණනිිමිත්ත වෙච්ච රපාරම්මනය තමයි මේ කියන සි්ටිකට අරමුණු වෙලා තියන්නේ. නැර අන්නේ විදිහට තමයි කර්මණිමිත් අරමුණ වෙන ආකාරය සිත් වැල ඇතිවෙන ආකාරයෙන් අපිට අඳන්නට පුළුවන් වෙන්න. හරිද. මෙහිදී විශේෂයක් අපි දක්කින ජවනයෝ පහයියෙන්ද. ඇයි ජවනය පහක් විතරක් කන්නේෙ මර සන්න වෙක ඉंद්‍රධම හෝම දුुर्ුව නිසා සිත ඇතිවෙන්න පුළුව හ රප दुर्वाන තිෙන හර दुर्ුව හරප ුවල නි जाවන්න හ ගුවන්න ශक्තිය කඩු එනි जाවන්න सान්‍ය දුවන්නේ පහ रතමන් කොमेविච්ච අරුණ මේ කර්ම නිමිත්ත හැටියට මේ අරගත්ත අරමුණ වර්තමානතුක වර්තමාන දැන් මේ වෙලාේ දකින්න පුළුවන්ගේ කියන්න නය එකක වර්තමාන ම අපි මෙ නික්පු දවාරකීතියක් ගත්ත නිසායි ඇ්ස අරමුණනා වෙන්න ටෝවන තවත් විස්තර කියනවන ඒ කියන අපිතම කොමක් හරිය කියන රූපය ඇති වුණේ වෙන්න මේ තිී කියන සිත ඇති වෙච්ච ිත්තක්ෂණය කියලාිට හඳදුුන්න පුළුවන් අප පහම රූප සැලක්වේ මතගනය එහම නත්තක වර්තමාන රූපයක් වෙන්න නෑ සටහම වර්තවාන රූප පමණන අතිරප අතිීතරප පඇසටහම ඉන්න නෑන ඔය කියන කාරණටක මතක්කර ගත්හම මේක තේරුන්ගන්න පහසුවේ හ ඊීගත අපි ගත්තහම දැන්ගොන්න අප ජවනයට පස්සේ චුතිය වෙන අවස්ථාව සැලකුව එ අපේ තව අවස්ථා කිය තියෙනවාද අප චතාව අවස්ථා මෙතන අතාව තුනක් කරගන්නකපුල අපි ගත ජානයට පස්සේ චුතිය ඒ වගේම අපි මේ තුනත් අපි අරගෙන බලමු කොහොම දේව වයන්නේ කියලා මේ අපි කතා කලා ජාවනයට පස්ස චුතිය ඊට පස්ස අපි චක්කු දර ීති මර්ගන ඒ හතර පිළිවෙලින් සඳහන් කරන බලමු කොහම දෙන්න කියලා මෙන්න දැන් අපි කතාගරමු පලවෙෙන ීද ජානයට පස්සෙ චුතියැ ඒක පැහැදිලි ජවන පහයි ජනයට පස්ස චුතිය ඊට පස්සේ තැ ජුති පස්ස මනවාදන්න අනිවාරයෙන්ම ප්‍රතිසන්දිය තියට පස්සේ අ වාරයෙන්ම ප්‍රතිිසන්දිය හරිද ඊට ප්‍රචිසන්දියයට පස්සේ මොකක්ද වෙන්්ඩෝනේ ස්තිරමම බවංගසි තක්මයි යෙන්නේ ඒව ස්තිරයි චිත්ත නයාමය ඒක වරදින්න නෑ හරිද ප තතිට පස්සේ අනි වාරයෙන් ප්‍රතිසන්දිය ඇතිවෙන ්‍රතිිසන්දයේ පස්සේ බවංගසේ ති වෙනවා පහළු වදසයක් විතර එමම් දිටිට මේ එක නම් කරන්නට පුළන් ුත්තියට පස්සේ ප්‍රතිසන්ිය එන්නේ නැත්ත මොනවස්ථාව කිය බල ුත්තියට පස්ේ ප්‍රතිසන්දයක් ඉන්න නැති අවස්ථාවති නමකක් හො නමේනිවාණයො ත්න කොට ඉතින්න පරි නිර්වාණය දිනද පරනිර්වාණයේදී චෘතිය විතරයි ඇති වෙන ප්‍රසන්දියයක් ඇතිවෙනෙන අනිත් හැම අවස්ථාවක දීම චුතියට පස්සේ ප්‍රසන්දයක් ඇතිවෙනම් ්‍රසි සන්ධ සිතර පස්සෙ එක පාරට වෙනත් ජතික සිත්ත ඇත්වෙන්ඩ විදියක්ක් නය එක බවන්ද වෙලා ඒ අලුතෙන් ගත්ත ජීවිත පොඩ්ඩක් සෙටල් වෙන්න පාය එතකම්පොඩ්ඩා බවංග සිත් පහලු අදසයයක් දුව නම් හර ඒවි දිට එක තේරු ගන්න ඕෝන ඊළඟ කරුණ තමයි හැම බීතියකම ජවන් සිත්තියෙන්නේ පහයිති यह हद वस्तु में दूर् නිवानवातमा ना जावानसित खामा वच्चरमाई मारनासान वतयक जावनयो खामा वच्चरमाई द ट अत देव मद में जाने पास चुना आकार्य इंग अ गने जावन बावांगයටपास चु्य වना आकार्य जावनय බවන්ගේ ඊට පස්ස චුතිය අවි එක ජවනයට පස්ස කළින්ම චුතිය දැන් දෙවිනි ආකාරය ජාවන බවන්ගේට පස චතිය මෙහම ීතිය ඇතිවෙන්න පුුවන්ඒ මුණාම ප්‍රසිසන් දිස්තම තන්ටෙනවා බවන්ගේ මට එකයි පෙන්වේ ම තවුනන් ස්ශරපෙන්න්න ගත හැකි පහල අදසයදුවනවාන්නේ හැබැයි මම මේ රූපයට අනුරූපෝ මේක දක්ව නිසා මටම මෙතන මන්න නැවැත්තුවා හරිද माග च විීයක්ම එකට ආරම් ආරමුණුने बाहि रूपයක් बाहिर रूपයට चिතक्षण दाහताයි තින් चिक्षණ දාह අපි सामान්‍යෙන් සලකන්නේ දමත चෂණ දාහතක විීතියක් නදි සලකන්නේ මේ රूप ධර්මය ඉපදුනවෙන්න मेंති अपර සඳන් වෙච् වන්ග සිත ඇති වෙච्ච වෙලාවෙ තමයි රूपයක් දු කියලना ෙන එමන धර ව ම මතක් දැ මේ වි දම वा ී త රි පුුව සකරද මන සතු वाර සබ්ද මරගෙන අතිවේච මීතිिया ගාන ඕක් දාගන්න පුළුවන්ද මද හන ී ඒ අද में ක वाක විතරක් ගම ස वाක ග वा ග පුුව itu को त pasti जा जा रा च अ जानेना ने and tung ini bawang hilangwang cutwangद्रेद्रे අපට චිත්තවීති ආකාර හතරක් පෙන්න්නට පුළුවන් මෙතනින් එයාට මේක විශලේෂණය කරන්නට බෑ ිත්තක්ෂණ දා හතකො ගවිලයිඉවරයි එහමනම් හතරම තමයි මෙතන ගන්නපු පුළුවන් අපට ඒ අනුව ඔන්න චිත්තවීති ආකාර හතරක් පෙන්වා චක්කපු දවාරය සම්බන්ධයෙන් එට චක්පු දවාරය සබන්ධයෙන් ගීති හතරනන් සෝතු දවාරය සම්බන්ධය නුත්විීති හතරයි ගාන දවාරය සම්බන්ධ මේ විදියට තමයි හවර හර වි හතරයි කියලාි අරග මෙ රණාසන්න ීති ්‍රබේදයෝ විසි හතරයි එක දවාරයක් සම්බන්ධයෙන් හතරගාන දවාරහයට වි හතරයි ගදද චක්ු දවාර්සන ඒවි දිරනම් මේ පුචු්ටක් වෙනස්සෙනවා මරණය වුණ අද මනෝදදවාරයේ දිනද දැෙන මනෝදවාරයන්දල බලමු කොම දෙන්න කියලා මනොදදවාරය ඇන්දහම අරවාගේ සම්පටිච්චන සන්තීරණයන්න නෑන චක්කු ද්වාवाර වෙන්නන්නේ නෑ මේ මනොදවාරයෙන් එහෙමනම් අප තිය කරන්දි ත් නෑ නැද යන්නේ මනොදදවාරා වර්ජන සිත හරි ඊට පස්ස කෙළිම ජවන් පහහිට පසේ න්න ජාවනයට පස්ස චුතිය ජාවන බවන්ගේට පස්ස චුතිය තදාරම්මනයට පස්ස තිය තදාරම් වන බවන්ගේට පස්සෙ චුතිය හරි එහෙමනම් පංචත් දවාරරික මීතිවලට අගිස් හරි න ඒ දිහමතමයි අර ගල හරිය විතරයි මනොදවාරි පචත්දවාරය වෙනස් සු ඇ අපි මෙතැනැති කතාගරන මේ ජාවනයට පස්ස චුතේ ාවන වන්ගේ පස ුතිය තදරම් මනයට පස්ස චුතිය සහ අධරමන්න බවන්ගේට පස චුතය කියනනාය ක්‍රමයඒ එහෙම මොනොදවාරික විීතය තරැඳල තියනවා එහෙමම් මනොදවාර දියුණත් ත්වන්න පුුවන් වෙීති හතරයි ඒ හතර ඔිට ක්වන්න පුළුව හැර තත දෙකක් කන්නේ තුමනි ක තදාරම්ම දෙකක් කෙනදනි වාර්ම තදරම්මන ඇතිවෙනවාන දෙකක් ඇතිවෙනවා මයි කියලපු බන්නලා තියෙනවා ැං ගොඩක් පැරණ අතුවාටිකාරම් බලන්නකට සමහර තැ වල තියෙනවා කියමම අහල තියෙනවත් තනි තරම්මය තදරම්ම එකක් විිර ඉදිරිපත් කරමින් තියෙන චිත්තවවි එම තියෙනවල්ලු නමුත් අපි සාමාන්‍ය දැරක සම්පදාය ඇතිගෙනගන තදරම්මන දෙකක් ඇතිවෙනවා මයි කියන පදනම ඉදගෙන සයිහි බයනතුව ධරමණ දෙකක් ම පෙන්නලා තියෙන ස දෙ මැරෙන්න කිප්වෙර භික්්‍යමුරුවන් වැලි සෑර් මැවිල පේනව කියලා එතකට ඇතිවෙන්නේ මනෝද්වාරික මන්නසන්න වීතියයක්ත් ඒක මනෝදවාරය තමයි බොහෝ විට ත්‍රියාත්මතු වෙන්න පුළුවන් අවශ්‍යම නං ඒක චක්තුද්වාරයට මැවිල පෙන්න්නක් පුළුවන්. හෝ විට අප අරගක මනොත්දවාරය කිය මුකද අපි දැන් ඉතයි දට ඒක් මෙමයි අපිට දැන් ඒක ඒ විදිහට මතක් වුණේ අපි පෙරතරපු කර්මය නම් එට මොකක්ද කර්මය කිය ලකිව ඒ කර්ම සිටනේද දැ චතනාම් භික්තවේ කර්මන් වදාම කියලා කිව්වට තන චේතනාව විතරක්නෙමයි ඒ මුලු කර්ම සිතම අපට නැවත සිහ වනාවෙනවා ඉතකොට ඒ සිතේ අරමුණගේ මුලින් තිබිච සිතය අරමුණ තිමුණ රුවන් ලිසයින් එහෙමනං එවැන්නීම හැඟීමක් මේ වෙලාේ ඇති වෙනවා. එතකොට ඒක කර්මය ලෙසින් ඉදිරිපත් වුණානං පැහැදිලිවම මනෝද්වාරික වීතිය. මොකද කර්මය එන්නේ මනොදවාරයට විතරයි. මොකද සිත කියන එක අර්මයගලාප අරගන්නේ කර්ම සිත්ත පෙර කරන ලදකම සිත එහෙමනං ඒ හැටපේ ෑ එහම මනොදවාරයට විතර එන්න පුළුවන්. හරි ඊළඟට අපිහිතමුකෝ ඒ වෙලාව අපිට අරමුණුව වෙනවා කර්ම නිලිත්ත හැටියත. ම ැට රුණුව ිත්්‍යේ ගලත ුන් ලි සසක කොට එකක්. ඒවෙලාවේ මතක් ඒක ඒක තෙත්නින් දැකල මතක් වුණනගන්න චපපු දවාරය දලතිය හරි ඒ තැන අනුව දුසු පරිදි ගලපල හරගන්න හ මිතෙක් කතාක ස මේ කර්මය කර්මණයම මෙත්ත ගත්තනීම සයවලින් එකක්ක විතරක්නේ බලපානවා කියන්න එතකොට අතිනමීත්ත වතුඋපදිනස්ථානය එක් වණයක් වැට හියමයි කියැනත ඩෝඩිය එක ඩිසයිබ වෙලාද තියෙන්නවා උපදිනස්ථානය ඔව මේ මරණසන්න වීයේදී කන්නෙක් අන්න හොඳ ප්‍රශ්නයක් මරණසන්න වී තියේදී මෙතන්න ජවන්වෙලෙට මේ ජවන්වලින් අලුතෙන් කර්මයක් කරනවා නම හිමයා මේ जावान වලकरන්න में අර पෙර කරපු කර්මයරහට ගලපලදීම අන්නනිසා තමයි මේ කියන जावाන් වලට විශේषෂ මක් භාविතා කරනවා किपනක संංස්कारර කියලා මේකටන්න नाම किपනස්कार ंग ක ීම ගලට වෙනම කියවා किපන संංस्कारනන රන්නම පෙර කරමයක් මතක් ක ීला हो ගැ අපිහිතම කෙනෙක් ගවත්තල එන්නකාලේ අවරුදු හටේ දී වං ලිසායට ලොකු පජාවක් කරනවා. කුසල පැත්ත. හරිද ඒමනත් අකුසල පැත්තිමොක හරි මරනෝ ඕනක් ඩන්නකති කුසල වේවා කුසල වේවා මේ කළේ අවරුදු දහටේදී මෙයා අවුරුදු අනුවදි මැරෙනවා අවුරුදු දහටේ අරවිදිිය කර්මයක් කරපු එක්කෙන කුසල හවා කුසල කර්මයක් කරපු එක්කෙන. අවුදු අනුවදි මරෙන කොට. එයා සිහව වනේ අර අවුරුදු දහටේදී කරපු කර්මය නම් මතික කර්මය කලේ අවුරදු දහටේදකට එතක කොට කර්ම ශක්තිය ජනනිතවනේ අවරුදු දහාටේදී දැයා මැරන්නේ අවුරුදු අනුවුවදී නමුත් එ මේ මරණාසන්න චිත්තවිටයේදී ජවන්වලින් පුළුප්පා හරගත්ත අර අවුරුදු දහටය කරපු කර්මය තමයි ස්මතු කළේ හරිද එහෙම නං එහෙ ම නං අපිට මේ කියන ජනය විසින් අලුතෙන් කර්මයක් හැදුවන මේ පරණ කර්මය උළුප් පල දුන්නා ඒක චෘතිය කියන එකත කොට මේ බවෙන් අයි වුණ ප්‍රජසන්දිය කියන එකට ඊළඟ භවය ගැලපුවා මේ ජවනි මේ මරණසන්න වීතිය විසින් කරල දෙන්නේ මේ භවය ඉඳදල ළඟ භවයට ගලපාදම් මේ මොහොත වෙන කොට දැන් අරකිව්ව දම්මක උපාසකතුමාට දිම්වෙරත එන්්‍රනි නෑනේ අතවනන්න අතවැනි ආපු නිසානි හරි ඒ කියන්නේ දැන් මේ මෙනකොටද ඩිසයිට වෙලයි වෙරයි මේ මේ ඇත්තටම කිව්වෝත් අවසාන මරණාසන්න වීතිය කියන්නේ හරිකාලක්ත විතරත් නෑන ට තඩුයිනේ නමුත් මේ ක්‍රියාව මේ කර්මය ඉස්මතු වීම කියන කාරණය මේ වීතියේ මේ කියන සිත් දහැ පහලොවට විතරක් සීම වෙලා නෑ ැඟගොල්ලන් අර හොඳදට කල්පනාව සූත්‍රපිටකේ කියවද්ද. සමහර ැංවල සඳහන්ෙන් වද න පින්ඩිස්සිටතුමා ගිලන් ඇදෙර වැටල්ලා මරණාසන්න වින්න මෙලාවෙදී කියනවා. ගිහිල්ලානේ සරිුත්තාමුදුරෝට කියන්නට මම මරණාසන්න වින්න පුළුවන්ඇඟවිල්ල සහනයක් කරන්න කියලා කියන්න කියලා. ඉතින් අර ගෝ සේවකයා පන්සලට ගිහිල්ලා. හාමුදුරුවන්ට කියලා හාමුදුරුවෝ වැඩම් මගෙන එනකළු මෙයා ඉන්න වනේද. එතකොට ඒ මුලු කාලයත්ම ඒ කියන්නේ එයා ඉන්න මරනාසන්න මහොතේ වනාට ඒ අදාළ කර්මයේ ඉස්මතු වෙලා අවස්ථාව සකසාගෙන තිබුණා වෙන්න පුළුවන් හරි ඒවැනි එවැනි කාරණ සූත්‍රපිට කේකවද අපිට හම්බුවෙනවා. ඒම නං මේ අවසාන චිත්තවීතයේ තියන සි හිපේට විතරක් නෙමෙයි ට කලින් සතියක් වන්න පුුව මාසයක් ිතරවෙන්න පුුවන් දැන් අපි දන්ම ුදසූ කරල එගොල මැරණ වෙලාේ කෑගග හිටිය කියල දිගටමනේ දැයියේ. අපාය තියන සංඥා දැකලා බයවෙලා කෑ ගැහුව කියේනනේ දැනටත් අපි අපි මේ බ අපේ මේ කාලේ ජීවිත වන්නවුල්ල අප යහන වනේ දෙෙම සහර තැංවලද මේ මේ විදහ දේවල් වුණ කියල යහනවා. එහෙම අහන කොට ඒතකොටින් තීරණ ලිමක්ද මේ අවසාන කාලය වෙනකොට. ට තැන කර්මය ස්මතු වනා න විසි යම් යම් දේවල් කරන්නට පුළුවන් ඉදියටෙනවා ඊළට තව උහරණකි මුගලන් මහරතන් වහන්සේ දෙවලෝක සංචාරයක් කළ එක පාරක් අන්නේ සංචාය කරන වෙලාවෙදී උන්වහන්සේ දකිනවා එක විमाණයක්තිෙන හැබැයි කවුරුත් පිරිසනෑ තුළේ හිස් විमाණයක්තිෙනවා රුවත්නෑ විමානයත්ල පරහනවා මේමකක් මේ හිස් විමානයක් තියන්න එතකොට කොහොමකති දෙෙන උත්තරේ මේක තියෙන්නේ අන්න අහාවලාවෙන්නම එයා තාම මනුස්සලෝක ඉන්නවා එයා අහවල් දවස බන්න මේවාගේ මහා ප්‍රබල කුසල් කර්මයක් කළා ඒ කුසල්ල කර්ම බලයෙන් පහළ වෙච්ච විමානය තමා මේ තියෙන්නේ එයා එන්න කංගක බලාගෙන ඉන්නවා තාම එයායින්න මනුස්තභාවය ජීවත්තෙනවා ඒ ජීවිතේ ආවශ ඉවර වෙච්ච ගමන් එයා ඩෙෆි නේටලි මෙතැන්ට එෙනනවා ඒ ඔහුගේ පැමිණීම වෙනුවෙන් දැනටම මේක නිර්මාණය වෙලා ඉවරයි මේ අදිී වශයෙන් තියන උදා හරන අපි සුත්‍රපිටකින් හෝගන්න පුළුවන් ඒ අනුව මේ ඩිස්සයිඩං හැක්ක මේෙනකොට වෙනවා කර්මය ප්‍රබලතාවේ මත ඒදේ සිද්ධ වෙනවා මො තාවත් ප්‍රශ්න මනාද තියන සමතියි ප්‍රතිසන්තියි දෙකම විපාකසි තියි ප්‍රතිසන්දයි දෙම විාකා සිත්තව ව මනාද ප්‍රශනන් සමානිස ය මනෝදවාරා චිත්තවීතියේදී අතීත බවන්ග සිත ඉදිරිපත්වෙන්නේ නැතිද එතන නෑ නගක විස්තර කළ පංචත්වාරික මීති වැලදිී ඇයි අපි තිී අකුර ලියන්නේ නැත්ති කියන පතින එකත් තමයි මනෝදවාරයට එන්නේ මනෝදවාමයි මේ ධම්මාරම්මණයක් හමනයි ධර්මරම්මණයක් හැටියත. එෙන ධර්මතා ගොඩක් තියෙනවා නමුත් නමුත් අපි පංචත්වාරික මීතියකදී අපි තී අපුරෙන් නියෝජනය කරන්නේ මට කලින් ීතිය අඳල පෙන්නම් පුළුවනාරයි අපි තී අකුරෙන් පෙන්නුම් කරන්නේ මේ කියන ක්ෂණයේ කාල ඒකකය තුලදි තමයි මේ කියන රූපාරම්මණය රූපධර්මය ඇති වඋනේ කියලා මම ලක්කංගලින් දැන්නම් පෙන්නන්නේ මේ මේ කාල ඒක කටි ම පෙන්න්න තිෙන්නේ අප රපයක් ඇන්දත් මට මේ විදිහයටමන අදීන්න වෙන්න ඒට චිතක්ෂණ දාාහතක ආයුකාලයක් තියන රූපයක් කියලන එතකොට එම මෙන්න මේ දෙවැනි අවස් කාල ඒකතය තුළ බවංග චලනය සිදෙන්ඩ නම් එම රූපය උපපාදවිය යුත්තය වෙන්න මෙතනදී අන්න ඒ කාල නිර්ණය කරගැනීමේ පහසුව උදෙසා තමයි තියකු අපි මෙතනින් ඇද ම මේ වෙන පයෝජනයක් න මතිකිවත්කිවදකිවත් මේ ඔක්කම බවන්ද සි අපි මේ නමුත් මේ බීතිය කරනගොට ගෙන මේවට විශේෂ නම් දී තියෙනවා මොකද ර මේක මෙ බීතිය හැඩගැන් වෙලා එන විදිහ පෙන්න්න ගන්ඩෝන නිසා නමුත් මනොදවාරික ීතියකදී අපිට මෙම බාහිර වර්තමාන ගූපයක් අපි මූලික කරලාරගන්න නෑන අප බොහෝ විට සලකන්න පුද්ුව සලකන්නේ දම්මාරම්මණයයක් න විදිෙන ක දම්මා රම්මණයක් එන කොට අරවගේ අපිට බාහිර රූපගෙන සරගීමක් අපි කරන්නන්නේ නැතිනිසාිට තියපුර වශණනෑ. කෙළින්ම බවංග චලනය වෙන යි මේවා මේවා කෙළින්ම පවංග සිත්ම ඇවිල්ලා. ඒක බවං චලනය වෙනවා අභ්‍යන්තරය තුළම. හරිද කියනිසා අපට තිීයකර අවශ්‍ය වෙනන. කෙින්ම්ම නද වෙලා පනුදවාරයන. දැන් අතන. අරවගේම පංචත් දවාරය වැටයින්න නෑ චක් පංච ප්‍රසාධියෝ ඉන්න නෑ සන්ති සම්පිච්චනඉන්නේ නෑ සන්තීරණ ඉන්නේ නැයි අවශ්‍ය නෑ මනොත් දවාරිදයි මෙතනද මේවා ඕන උුණේ ඇයි පංත් දවාරය වර්ජනය ඕන වුණේ මෙතැන දවාර පහකින් එකක් තෝර ගඩු එනිසා පංචත් දවාරයෝ ඒ පහ ඒ තෝර ගත්තෙකට නුවයි චක් මෙතන ඊළඟ සිට ඇති වෙන්නේ ක් දවාරයාාවන චක්ක වි ඥාන ත සෝත දවාර්යාාවන සෝත විඥා සිත දවාරයාාවන ගාන මේ විදිහයට මෙතන හරි කාරය බහුල තැනක් ඊළඟට චක්කු විඤ්ඥාන සිත ඇතිවුණේ ඇසේ සම්පටිච්චනය ඇතිවෙන්නේ හදය පස්තුරූප සලකන කොට චක්ු විඤඥාය ඇතිවුණේ ඇස කරන කොටගෙන ඇස වස්තු කොටගෙන සම්පටචන සිේ ඇතිවෙන ඇසවස්තු කොටගෙන මේ හදේ වවස්තු කොට ගෙන එතකොට මෙන්න බලන වස්තු රූපය වෙනස් වන. ඒනිසාම මෙතන සම්පටචනය අවශ්‍ය වනා නමුත් මනොද වාර ද සි කටන්දර යන්න ආවෙත් හදේව ර හද තුළ පවතින රूප සිත්මයි ඉදිරියට යන්න හදය තුළ පවතින සිත්මයි නිසා අමුතුෙන් පිළිග්ඩ කියලා හරි මොනෙ දවාරෙන් දෙන්න කියලා බිම සන් හරි එහම මේ වතින් අවශ්‍ය න්නේ නෑ මේ එකම චැනල්ලකේ දුවන සිත් පේලියක් තියන්නේ හ ඒ නිසා තමයි මේක සරල වෙලා තියෙන් හැල හරිකාමුණදේවාගේ ප්‍රශ් තියන්න අරහත්තර චිත්තවීතිය චුත්තිසිත්ට පස්සේ ප්‍රතිසන්ති සිතට ඉතනෑනේ දවී ඉති ීතිය අලුත්වීතිය පටන් ගන්න කොහොමට එක් වී කිවර ච් ම ලුත්තුති පට ගන්න බංග දුව නොමයි බවග දුවල ඉළඟකට මලුත්තියටන් ගන්න ඉති එමටම වඩෝන කියල ීතියක්නෑ මංගේකත විස්ර කතා කන්න හරිරි හරිතවනෝ තියෙන ප්‍රස ඔක්කො පැදිලිරගන්න නන් විස්සරහට ැටළුව තිෙනතාව රිත ද මැරෙන වෙලා ක්ලීන් පිට මැරෙන්ඩ පානද ඒ හින්දා ඔක්කොම පැහැදිලි කරගන්න මොනදතාව ඇති පුළුවන් පශන ඉතල බල ප්‍රශ්න තියෙනවානන් ඉදිරිපත් කරන්න සේකන් කරලා තියෙනවානේද කවු්වරද කියන්න බාන්මුොත් කියල හරි ව සද මටමක්හනින ගොට හි තිච්ච දෙය द् අපිखर्ම खर्ම කියने ද මේ බව අපි खරපු खर्මයක් නිසා වෙන්න පුළුවන් चुचिතයට එනකොට මේ කාල පරා से තුළ එතකොට එහෙම නැත්ත අපි पෙර කරපු आසල खर् में අපිට මේ अකසල हो पසල खर्මයක මේ අවස්ථාව මතු වෙන්න පුළුවන් නේද කියල මට හිතුුණ අපි බලවත් වෙන්න कोई කर्මයද කියලා මේ බවය කර්මයද නැත්ත අපි पෙර බවය කරපු කर् में ද කියන එක නම මල්ලෙ තියෙන ඕෑම කර්මයක් එන්න පුළුවන් තමන්ගේ මල්ල හොල්ලල බලන්ඩ කර්ම කියීයක් තියෙනවද ඒක කරපු කාලය අදාලනෑන කර්මයට කර්මයට කාලනීමයක් බලපාන්නඉන්න කාකාල විපය උත්තර ධර්මයක්නය එතකොට ඒකමට කල්ප ගෝටි ාණනකට ඉහත බවයකති කරලති පිච්ච කර්මයක් වනත් यह සතිය කරපු කර්මයක් වනත් කර්මය සඳහා කාලය බලපාන්නන හද යාගේ ශක්තියවි දිටම තියෙනවා එහෙම නං එතනින් ඕනෑ එක අවකාශය ලබාගන්න පුුව කෞදවකාශය ලබාගත්ත කිය එක ප්‍රශ්නය ඒ ඒ මොහොතේ මේ මේ කියන චිත්තවීතිය පටගන්න විලාවේදී යෙදෙන පත්්‍ය ධර්ම අනුව කර්මය ප්‍රබලතාවය අනුව ගරුකද ආසන්නද ආචින්නද ආදීව වශයෙන් ඉදිරි පත්වෙච්ච සභාවයඒ අදී පත්්‍ය මත් මේක තීරණේ ව නමුත් එන්නේ... අතීතය අතීතය කියන්නේ දැම් මේ මයන්නට අතීතය මනවද මේ දයන්නත් මයන්නට අතීතයි හරිට අපිට අතීතය කියන්නේ දස් ිස්ස ඉඳල හටික හෙම නේ සිත සලගැන කොට ඊට කලින් සිතත් අතීත හරි එහෙම නං ඒ එතකොට ඒ අතීත මෙතන නම් ඊට කොහද පටන්ත් මොදන්නා බවිකා අනන්ත වූ සංසාරයයේ ඕන කරඟ ආපසිට යන්න පුළුවන් හ ඒ ඕනම තැනක තිවිච්ච විපාකදීම සඳහා ශක්තිය ඇති කර්මයක් දිරිපත් බින්නට පුළුවන් හරි හෙමනං දැන් ඔන්න අපි දැන් මෙතරින් චුතිය මේ විදිහ අපි විස්තර කළ ආකාර හතරකට එහම් මරණසන්නවීති මේ විදිහයට විසි හතර ආකාරයක් ගන්න පුළුවන් එකන් එක දවාරයක් විෙනුවෙන් ආකාර හතරයි දවාරහයි වෙනුවෙන් ඇතවට හයවක් හතර විසි හතරයි කියලා මරණසන්න වීති ආකාර විසි හතරක් අපිට පෙන්නට පුළුවන් දැ වන්න දැ චුතිය වුණා ජුතිය උනාට පසමකක්ත්වන අලුත්භවට යනවා. කොහොම දෙයන් මේ පෙලපොතේ නම් විස්තර කරන්න අරමන් කලින් කිව්ව වගේ මෙගොඩයින්න මනුස්සය ඉවරෙ තියන ගහක උඩාත්්‍ය බැඳලා තියෙන රැහැනක පඉල්ලිලා ග යුරට පණින්න්නාසේ මං එහෙම ෆොටෝ එක කිව මට හම්බ වුණේ නෑ න ඒ පාරම වෙන ෆොටෝ එකක් පොයාගත්ත මේ තියන්නේ රිටි පයිනයගෙන රිටි පයිනකට මුොද කියරන්නේ රිට එයා පැත්තර වැටුනොත් පවුල් එනිසා මෙහා පැත්තිදල දූ වගෙන එන මනුස්සයා මේ රිට ආධාරයෙන් මේ බාරයකුඩින් පයිවන මේ විදියට පැනලා පයින මුහොත් දි රිට අතෑරලා ඒහා පෙත්තට පයින්න. ඇරිද අන්න ඒ වගේ මේ කියන සිත් පරම්පරාව මේ භවේ ඉඳල චුතිසි මෙතන ජුති සිත ඉඳලා එහ පැත්තට පයිනත් තති සද ධනිමින් ඒකෙන් අදස් වන මේ බවේ ඉඳල එහ පැත්ට අම් දෙයක් පුද්ගලයක් යනවා කියන එක නෙමෙයි සිත පහල වෙනවා කියන තුතියට පස්සේ ත්‍රති සදිය පහල වෙනවා ඇයි මෙහෙම තතිි සන්දියයක් එන්නේ අවිද්‍යාතෘෂ්ණ කර්ම කියනේවා නොසිින්දී පවතින නිසා. අවිද්‍යව ප්‍රහණය වනේ නෑ. තෘෂ්ණාව ප්‍රහණය වුණේ නෑතාම්. කර්මය ශක්තිය සින්දේ නෑ. අනාගත විපාක ශක්තිය සිද දැමුවේ නෑ. මේ කියන කාරණාතුන නිසා. අවිද්‍යාවෙන් ආපු අරමුණෙහි ආදීනව මුආකරන වහනවා. කන්න අඩිය දැම්ම වගේ වහන එහෙම වහපු ගමන් තන්හාව ගසිං ආදීනව ඇති විශයෙහි නමාලනවා කිය කියන පිය පැත්තට යොමු කරවනවා තන්හාාව ගසි ේතනාව විසින් මොකද කරන්නේ මේකට රුකුල් දීලා එහා පැත්තට පන්නනුත් උදාරණයක් ගඩුව සරල උදාාරණයක් ගන්ඩු මරනාසන්න චිත්තවීතයට අරමුණු වුණා මලක් ඉස්සරහ තියෙන මලක් කරමුණුණා. මේ අපි ගත්තා සතර විපල්ලාසයෙන් අරගත්තා. හරිද ඒ කියන්න මේ මල ලස්සනයි දකින්නට ආසයි කියන හැඟීම ඇතිවෙනවා. ඇයි තන්හාවෙතෙන්ට ආවක් එතකොට මොකද වෙන්නේ මේ කියන කර්මය විසින් එවැනි මල් දකින්නට සුදුසු පරිද්දෙන් ඇස් සහිතව උපතක් ලබල දෙන්න. හරිද? බල අවිද්‍යාවෙන් අරමුණහි ආදීනව ආකරපු ගමක් තන්හාව එහි කෙරෙහි නැඹු රුවීම මත චේතනාව යට රුපුල්දී වශයෙන් මල් දකින්නට සුදුසු හසක් සහිත සුදුසු පරිසරයට උපතක් ලබලත් නවා හරි ඒ විදිහට මේ කර්මය ක්‍රියාත්මක වෙලා මේ කියන ධර්මවල බලපෑම හැටියට අත්්‍යය ධර්මයන්ගේ ඇතිඵලයේ හැියට ප්‍රත්තියෝත් පන්නේ ඇති වෙන හොදයි මේ විදිහට ප්‍රශසන් දී වෙනකටැ අපි මේක විශේෂ අවස්ථා සලක නරිද අපි මෙතෙක් කතා කළේ පංචෝකාර භවයක් ගැන මනුස්්‍ය භාවය මුල්රගෙන අප දැ කතා කළේ පංචවෝකාරය අපි බණමුූ ඊට වෙනස් තැන් අසංජතලය ආරම් බලන්න මොකක් මෙතන දිවෙන්නේ සිතනැතිී නැතිවම කය ඇති බම්බ තලේ නේදමින් සිතමිසකාය නැති බම්බලොව සතරකි සිත නැතිවමකාය ඇති බඹ තලයකි කියන තැන අසංය තලේ මෙතන සිටක් නෑ රූපේ විරයි න මන එත ැති කොහමද වන්න කද ප්‍රතිසන්දියය වල් එත නති ප්‍රතිසන් දයවෙන්නේ. ඒ අරූප තලයේ පවෙන්නේ ඇටම එම රූප කලාපටික පහලවීම තමයි ප්‍රචිසන්දිය කියලා ප්‍රචලකන් එත එතන සිතක පහලවීමක් නෙමයි එම ඒ රූප විතර නතන තිය නෙමනා ඒ බවයට අයි එම රූප ටික පලවෙනි වතාවට පහලවීම තමයි අරූප ආසංඥයේ ප්‍රතිිසන්දිය කියලා කියන්නේකොට එතන ප්‍රතිිසන්ද සිතක් උප පහලවෙන්නනෑ ප්‍රතිසන්ද සිතක් පහල නොවෙන නිසා අंगනෑ चु ත්න වෙන ත් නැසිसीवा केහි නැත चතිය වෙන්න කහොමද සන් ද මේ විදියට න චुතිය තියවි දමයි අවසාන වරටම ජීවිතය පහළ වෙච් අවසාන रූප කලාපේ මතමයි චुති කියලාප සලක පති වෙ පළමනියට පාල වෙච් රूප කලාප චය කිය නැදී අවසානයට පාලවෙච්ච රूප කලාපටික කොහෙදම අसान्य ताले යනුව එ ඒහාට කර්මණනිමිති ගති නිමිතිය වැටහිනාද එහෙම කතන්දරයක් එහි නෑ එ කොම දුපත ළමන්නේ ඊළඟ බවයට පයින්න කෝම අන්න එතැනද මේ අසංඥ භාවයට පැමිණීමට පෙර එයා පංචමදාන ලාබියක් වෙන්න පාන සංතල ටියන්ට බෑන් රූපචර පංචමදයානය තිබිච්ච කෙනෙක් වවෙඩෝන එතකොට ඒ රූපාාවච්චර පංචමධ්‍යානය වඩද්දී එතන තිබුණ නදයේ ්‍යාන වීතිවල උපචාර චේතනාවන් අපි දන්නවන ධ්‍යානවීතියක් මතක් කරගඩු පරිකර්ම උපාර අන්ලෝමක ෝත්ත්‍රභූහට ිට් නයාවේ අන්න ඒවාගේ තියන වීතියේ එතන තියෙනවන කාමාාවචර සිත්තියනවනි පරිකර්ම උපචාර අනුලෝම ඒවා කාමාවචර සිත්නේ හැරි අන්න ඒ කාමාවචර ජවන් සිත්වලින් තිබිච්ච චේතනාව මුල් කරගෙනයි අන්න එක ඉදිරි පත්වෙලා ඒ අනුව මේ අස සත්වයා කල්ප පන්සී යක්තර අසතේ හිටිය පස්ස අෂීම නැව காமா වச்ச ලෝ கிட்டසஞ்சக்க ෙන සිත ියුණු කරන්න බෑයි සි පහලවෙ නෑ යටති හල න න්න බෑ ල . ති ස ල හිට ඒ පමද න ක ති මදන ප න. එහෙමන එ எ ති இல்ல தමයි காචச்சර බ හ ඒ அසஞ்ச தலை ති කාමචර බවයට තමයි. என்னන්න ඒකට හේතු කப்பකාරවෙන්න මොනුවද அசannya த යාම සந்தහා.ල්ප පන්සීකට කල එ. ද්‍යනය වඩන වෙලාවෙදී. එම ධ්‍යානයේ තිබිච්ච උපචාර චේතනාාවන්ට අනුව ඒව කාමාවචර සිත්නේ. ඒ නිසා අන්න ඒ උපචාර චේතනාවන්ට අනුව ඊළඟට කාමාවචරුපතකට යවනවා හර ඔන්න තොට අසංඥ තලයේ දී මේ දිහිත් මේක විස්තර කරන්නට ඕන හරි ඊළඟට ප්‍රශ්නයකහුව කෙනෙක් මේ අස මේ මරණසන්න වීතියක අරමුණට මොකද වෙන්න ඊළඟ චුතිය අන්තිමටාවට පසේ ඊළඟට ග්ඩ මොකද වෙන්න ආීවශයෙන් ප්‍රශ් තියන අපි හටික ිම මරණසන්න වීතියක ඒඒ සිත් අරගන්න අරමුණ දිහා බලන්ඩුකුම් ඔන්න දැන් අප ජිත්තවීතියක් ඇදා වෙන්න වර්තමාන භවය වෙන්න චුතිය වෙන්න ඊළංඟ භාවය සමුද යට ිරපිිහම සලකනවා සිතේ පහලවීමට මේ ඉරියන් දෑන් දෙ නැහැ සිත්තේ පහලවීම යෙදෙන පත්්‍ය ධර්මාන් වෝ හය කරගෙන යනවා සිදුවමින් යනවා අපි තමා කිය යාමයා මනුස්තයා මෙයා දෙවයා ආජී වශයෙන් අපි තමා මේ ඉරියන්දෑඇද වෙන් කරගන්න චිත්ත පරම්පරාව එතැනට යෙදෙන ප්‍රතිධර්මාණුව ඇතිවීමින් ඇැවීමින් ඉස්්‍රහර යනවා හොඳයි අපි දැ සම්මුතියන කතා කරන්න සම්මුතියෙන් කතා කරද්දී වෙන්න වර්තමාන භාවේ වෙන්නන්නේ චුතයෙන් පස්ස යන ඊළංඟ භවය හැරිද දැම්මන් මේ අඇදල තින චක්කු ද්වාරික වීතිය රූපා රම්මණය අම්නනි මිත ැහැටට අරගත්ත චක්කු දවාාරික වීතිය ඒගෙනනුත් මං අරගත ජවනයට පස්සෙ චුතිය කියෙන අවස්ථාවබීති විසිහතරෙන් ජාව චක්කු ද්වාරික ඇති වෙන ජවනයට පස්ස චුතිය කියෙන අවස්ථාවර්ග තමං උදාාරණයට ගත්ත හොඳයි මේක මේකේ දැන් කියන්න මට මින්න මේ තියන තිීනද වෙල මොනවා ධරමුණ කියන්න බල ඊනාද මේ කියන රූප සටහනයේ තිීනදවෙලට තියෙන අරමුණමකදද කියන්න බල කෞද මේ කිය බ ී ගත් රරද තීනාද වල අරමුණමකදද අර්මය කර්මණි මිත්ත ගැතින මිත් කර්මය කර්මනිමිත්ත ගති නිමිත්ත වැර කර්මය කර්මණ නිිත්ත ගති නිමිත ව් චුට්ටක් විස්තර කරද ඔහෙ විිච්ච කරමේද ගොහි පිච්ච කරණ මිත්තද ගොහෙන් ගත ති නිිත්තදති අත අතීත ඒ ගත කර්මය කර්මණමිත්ත ගතිමිත මෙතන තියෙන්නේ මේ භවයට එන්න කලින් බවයේ මරණසන්න වීතියේදී ගත්තන කම්ම කම්ම නිමිත්ත ගති නිමිත්ත න්නේ තමයි මේ බවංග සින මේ තිීනද කියන්න එතකොට මේ භවයට පෙර බාවයේ ඇතිවෙච්ච මරණ අසන්න වීතියේ ජවන් සිතු ලින් ගත්ත කර්මය හෝ කර්මණමිත්ත हो ගති නිමිත්ත කියන කාරගෙන තමයි මේ භවයේ प्रතිशाන් සිත ඇති වුණේඒ තිවෙච්ච प्रතිසන් සිත තමයි බංंग ගත වෙලා ඉස්සරහටන්නේ මනං මේ තිීනද කියන්න බවංගසි එහෙම නම් මේ බවංග සිප්ත අරමුණ තියන්නේ මේ බවයට කලින් බවයේ මරණසන්න ීතිය ගත්ත කම්ම කම්ම ගනමි කිය අර ඒක පැහැදිලිද හරි පැදි නැති කෙනෙක්ඉන්නවද හොඳයි දැම්මට කියන්න මේ තිනද කියන බවංග සිත්තුලින් ගත්ත අරමුණම්ම තියන තවත් සිත් මේ සටහනේ තියෙනවද तिසි तिසිता කියන්නේ भवांगसी තක්माයි अ ඒ बाව අන්තිමට පහල වෙචච නිසායායට විශේෂ මන්න चुति කියලා එහමනන් चुति සිත් बावांग से තकमाයි प्रतििशाध කෘ्य करරන්නන්නේ वांग ෘत््य करරන්නේ चुत्ति कृत््य කරන්නේති कමहा कार्य සි कමරමුණක් දर्නක් එහෙම මේ चति සි අරමुना මීට කලंग बाවයෙන් මෙහාට ගෙනපුරමමති කිය එක හරිද හො දැන් ඒටික පැහැදිගී හොදයි එම මෙමත් ප්‍රශ්නය කැවෝත් දැම් මේ සටහනේ තවත් බවන්ද සිත්තියනවා ඒ වවල අරමුණත් මේකද බ හරි ගොහෝදයි හොයි ඊටඟට අපි බලමු මේ තිිකේ අරමුණ මනවාද කියලා පචත් දවාරර්න නක් ව විාන්නන සම්පටච්චන සන්තීරන ොත්පන ජවන ටිකේ අරමුණ මොනවාද න්‍ර බලන්න ඒතික අමුණ වර්තමාන අරමුණ වර්තමාන රूපාරම්මණ මේ 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 පංචත් ද्वाර වර්දි නේදන जाාවන පස් වනි जाාවනය වෙනකම් මේ ටක අරමුණ වර්තමාන රපරම්මණය රපරම්මණ ලාරති මම්මල චක් ක විති කර එමනම් ගතිනි මිත්තහකම්මන මිත්ත හෝ හැටියට ඇහන් දකපු යම් කිසි රූපයක ඒ වර්ණ අරමුණ තමයි මෙතැනද අරගෙන ඉන්න මේ සියලුම ර සි්ික විසි හරිද ඒක වර්තමාන රූපයක් පෙන්ඩෝනිකො ඒකකොට වර්තමානකොයි වෙලාවද අයිපදුනේ වෙන්නම වෙන්න මේ කාලයකේ තුළ එපදිච්චරපයක් වෙන්න ඕනේ ඒ රූපේ තමයි චිත්ක්ෂණ දා හති දිරීට යන්නේ එහෙම යද්දි තමයි න අවස්ථාව දෙමනි කාලගේකගේ තුළ මේ චිත්තවීතිය සමඟ ගැටුනේ එ ඒ නිසා තමා वंगु पच्चेद उनने साथमा पंचद्री सह साथमाचा विजञාने मेंट මේने में खरी, खरी में ने मित खरी ऐ आरम ව म තුළ वර්तमाන रूपය सමයි मेट के आरमने वर्तमान केने वाचने වැदगा चुच सेरना कताला हारीने क इ प्रतिशा सित sand sandi cimond ඊළங்கභාවයේ ප්‍රතිසන්ධ සිතහා எदिන්නේද மරනාසන්න වීතියේ තියෙන ජවනයන් ගත්த்த அறமுணமாයි. බ මේ අරුණතමයි ප්‍රතිසදි සිතට යන්නේ. මේ ජවනෝ ගත්තම අරුණද වර්த்தமான ரූපාரம்மனையහ හමන් කු දවාර්රික වීතියක් උදාහරට ගත්ත නිසා මේ ජවනය අරන්තිෙන් වර්த்தமான රූපාரம்ම්மனைය, එහෙම නං මේ ප්‍රතිසන්දිසිද්ධ විසිංගන්නත්ඒ වර්තමාන ගූපාරම්මණය මයි ඉති මෙතනී ගොඳරම පැහදිලි මොකදේ රූපයේ තවදුරට විද්‍යාමානයිය තිත්තක්ෂණ දාහකක් දුවනවන එතකොටඒ වනකොට මෙයා චතිය වෙලා ප්‍රතිසන්දියත් වෙනවා පැහැදිලිව මේ ප්‍රතිසන්දිවිසිතය අරමණ වර්තමාන ගූපාරම්මණය මයි. තුත් ඒය අනුව හොඳටම පැදි සුති සිතේය අරුණ මෙතන්ටෙඩෙ නෑ කියල කොද මේ ුත් සිතේ අරුණ මෙම මෙතන තියනෙ එකම. යම් කිසි විදිහක චුති මේ චුති සිතේ අරමුණට අුව ප්‍රතිසන්දිය වෙනවා නං මේක මනුස්සයෙක් නං මෙතනත් මනුස්සයෙක්මයි. මේක බල්ලෙක් නං, මෙතනත් බල්ලෙක්මයි. මේක දෙවියෙක් නං මෙතනත් දෙවියෙක් මයි. මේක ගෙම්බෙක් නං මෙතනත් ගෙම්බෙක්මයි. ඒක වඩ පුළුවන්ද එ බෑ මෙතන මනුස්සයකින් එක ඊළඟ බේ දෙවියෙක් වන්නක් පුළුවන් අප පටයට හත්තුුව. එෙම නං චුතිතයනුවනම ඒක තීරණය කළේ මෙන්න මෙතන කර්මය ස්මතු වෙලා කර්මය උද්දීපනය කරපු බන්න මෙයාගේ අරමුණ තමයි අරගන තතිසන්දිය ලබන්නේ හරිද එක පැහදිලිනද තකොට මරණ සන්න වෙන මොහතනෙම ඉතේ සෙල්ල අපි කොච්චර හොඳ කර්ම කල තිබුණත් ඒකෙන් වැඩක්වෙන් නැතුව යනො ඇද අන්තිම අන්තිමෝ අන්තිම කර්මනිමී අනුවනම් ප්‍රතිසන්ධයවෙන්නේ කරපු හොඳ වැඩවල්ලට මොකද ව කලින් කරපු බුදුරජාණන් වහන්සේගෙන් ඔය ප්‍රශ්නය ඔබතුම මෙම ඔබතුමෝ ප්‍රශ්නය මගෙන් අහන්න කලින් ඔය ප්‍රශ් බුදුරජාණන් වහන්සේගෙන් ඇහවා අස්සජී කියන මේ ශාක්‍ය කුමාරයක්. ඒ අනකොට බුදුහාම්දුරුවකට ටීපු උත්තරේ තියෙනව අසජී සූත්‍රය තුළ. බුදුහාම්දුරුව එතනින් කෙලින්මයිදම් කිව්වා එතන අස්සජී හේ මේ ස්වාමීනී අපි මේ නගරයේ ජීවත්වෙන අිට චුමාරුන් මති නගේ ජීවත්ත මේ නගරය අස්ස රථ වැඩි හස්ති රස හස්ති රථ වැඩී ජනගානය වැඩි මේ මෙහෙම කලබල කාරී තැනක අපි මේ කොච්චර හොඳට පින්දහම් කරගෙන හිටියත් මේ කලබල නගරයේ ජවත් පති එක්සිරටයක් වෙලා අපි නැරු නොත් අපිට මොකද වෙන්නන්නේ කියලා එතුවට බුදුවාහාම්දුරෝක ව්වා අසජී බයිඩිපා ඔබ බොහොම හොඳට පන්සිිල් රකින බොමොහොඳට සිල්ුවත්ව දැමව ඉන්න කෙනෙක් කුසල කරන කෙනෙක්. නිරන්තරයෙන් පන්සිිල් රකිමින් කුසල් රකිමින් ඉන්න ඔබහදිසි අනතුරකින් මැරුණත්. ඒ වෙලාවෙදී ආසන්නකම්ම ආචින්න කර්ම ආද බලයන් ක්‍රියාත්මක වීම තුළ ඔබට ස්මතුවෙට වැඩි සම්භාවීතාවය තියන්නේ මොකක්ද අර ඔබ පුහුණු කරලා තිය කුසල්ල කර්ම. එහමනම් ඔබ ඒ ගැන බයිවෙන්න එපා ඔබ සුගතිගාමී වෙනවා කියල පුොහොම ශුවර්යකට ගරටියත්තුන්න. හද උදවාන්ර්‍රම ගරණටිස්දේ පුතන් කහිපයක් තියෙනවා. එහහිමන අප විසින් මොකද කළ යුත්තේ. නිරන්තරඒ කුසල කර්මය පුහුණු කරලා තියන්න එතකොට ඒ ආසන්න කර්මය ලෙසිං හෝ ආචින්න කර්මය ලෙසිං හෝ දිරිපත් වෙනවාමයි. වෙන්න වැඩි සම්භාවිතාවත් තින කියලා මැතමැටික් සනවත්ත අපට තේෙනවන් එහෙම නම් ඒ ගැන භව තුන එහෙම වන්න පුළුවන්. හකේ අනිත් පැත්ත බුදු හාමුදුරුව අර නක සූත්‍රයේ ද ගහදන දෙක අරමිය පොත්ත මතට පස්මිටක්රගෙන තැන දිකව්වා මේ ජීවත්වනෙන සත්වයන්න නතුරින් ත සුගති ගමී වෙන්න වෙෙන්න මේ නිය පොත් මත තියෙන පස්ික විතරයි පොවේ තියන මුලු පස් ප්‍රමාණය හස්මාන පිරිස් නැවත අපාගමී වෙන වල තන ගත ඒ හදදි නටික බාහිතවා ඇයි එහෙම වෙන්නේ මේ මේ පරිසර ඒජීවර්තින වැඩි පිරිසක් පිරිස්තුළ ඇතිවෙන්නම වැඩිපුර ඒගොල්ල ප්‍රගුණ කරන්න අුසල් නිසා එතනදී යඋපමාව සාධාරමය නමුත් සුල වූ පිරිසසාක් අරවිදිිය කුසල් කරගණ යනකොට ඒ කුසලය හැමවෙලාවකම අකුසලයට වඩාඉස්මක් වෙලා ආසන්න ආචින්ම කර්ම විදිහයට ඉන්දිරියට එන්න අවස්ථාව වැඩි දෙපැත්තව තියෙනවා නමුත් මේ දෙ පැත්තෙන් තමා ප්‍රගුණ කලේ කොහොමද හිස්සාහාසුරුලතියන්නේ කොමද හිත පැහැදිලිවම පුහුණු කිරීම තමයි අවශ්‍ය ඒ පුහන්ුව වටනුව මෙතැද වැඩ සිත් වෙන ට හැමවෙලායායම කියලා තියෙන රා භාවනාව වඩන් කියලා ඒක පුුණු කරලා තියෙනවන්න තමන්ට මෙවැෙන් අවස්ථාවකදී වැටහෙනවා හරි මරනාාසන්න වීතියක් යන් දුවන්නා ය හදාන්නදේ එහෙමනම් මේ වෙලාේ දී මමා විසින් යෝනිස මනසි කාරය පවත්වා ගත යුතු වගේ හයායට පුරුද්ධයෙන් තේෙනවා ඇයි මරණය පිළි බඳව මේ කලා තියෙන නිස්සා ඒ ඒ කර්මස්ථාන වඩල තියන කෙනට ඒක පුරුද්ධක් නෙමේ උදහරණයක් ැට ම ඕන තරං උදාහරණ කියන්න මට අභිධර්මය යවගන්නපු පානදුර දම්මරක්කිතලොකු හාමුදුරුව අපි දවස පන්තතියට ෙහිල්ල ඉන්න හාමුදුරුව වරින්න ගම් හාමුදුරුව පක්වුයි වෙනදර සාමාන්‍ය අපි පන්තේයට යනකොට හාමුදුරුව කලින් ඇවිල්ලා එට වැඩලා පරුවට ඉදගෙනන්නවා අපින එක මෙම තම හාමුදුරුවන්ගේ සිරි තිබුණේ ඒ වනාට දවසක් අපි පන්තියට යනකොට හාමුදුරුවෝ පරක්පුුයි ටිකක්වෙලා බැලවා වැඩේ නෑ අපිඒ පාර් පන්සල්ට කෙලිෆෝන් කලා පුහාම තමයිකිව අනේ මහත්තයෝ ලොක හාමුදුරුව ය අදු දෙ පාන්දර අප අත් වනා කියර ඒ පාරි විස්ත හය පුහම තමයි අපට දැන ගන් හම්මුණේ කලින් දවස රාත්්‍රතිියය කයි අප හසුතාවක්කැවිල්ලා රෝගල් ගත කරලා රෝහල බොහොම හහාමුදුරුවන් රහරි සමප මුද හාදුුව නිතරම රෝහලට කියල පිරිදේශනා කරන තුරුද්දක්ති වුණ ඉතින් ඒක ඉන්න නස්ල දොස්තරලා බොහම පාදරීම හාමුදුරුවන් හාම්දුරුවඉතිං බ්‍රෝහල් කතකරපු ගමන් අරක්කුම දොස්තරලා ඇවිල්ලා හාමුදුරුවන්ට වෙලාවි කරන්න තින ේවල් කරන්න අදල කරනගොට හාමුදුරුව කෙිෙනගුවල් මහත්තේලා පයවෙන්න එපා මේ වඩ තියන ධර්මතාවයක් සුදුවමින් පවතිනවා ඔය ගොල්න්නන්ට කරද කියන්නේ ම ලඟ හිදගෙන බලාගෙනඉන්නකිවු මොකද වෙන්නකි. එහෙම කියලා ටික වෙලාවක රංජක්ෂන් ගහන්ඩද හරි පට දාන්ද හරිී අවසරදීලා නැහැ. ොම සුළුව වේලාවකින් අපත් වනා කියල තමයි ඒ දොස්තරවර කිවේ එතකොට බලන්න කොයි තරන් සාර්ථකව ජීවිතයකට මහුණ දුන්නත් එවැනි උදාහරණ තව ඕන තරන් තියෙනවා ඒ අනුව මේක මේ බුදු හාමුදුරුව අපට දේශනා කළෙක් කරන්න බැරි දෙයක් හෝ බයවෙද තැනක් හෝ නෙමෙයි බයක් ඇති වෙනවා නං එය වලක්කාගන්න ආකාරයත් සිතපුහුණු කිරීම තුළ මෙමනි තැන් ජයගත හැකි බවත් එජය ගැනීමවැනිබී තුළ ජෝතිජෝති පරායනු වෙන වගත් තමයි බුදු අදුුවම කියලද එහමනන් ඒ තත්වය අප පිළ අරගෙන සබ්ධාව තුව ක අනුගමනය කරන්න තමයි ස හ ක තමයි කාර යි දැන් හෙමනාම් අපි මෙතන දින මේ විදිහට මේ කතා කලා එතකොට මෙතැන තියෙන ප්‍රති සන්දිි බවංගවෙල අරමුණ වෙන්නෙමකක් ද වර්තමාන රූපා අරම්මණේ ඇයි හාම වර්තමාන රය විද්‍යාමානයි. එම නිසා මේ වෙලා මේ ප්‍රතිසන්දියට සහහි ඊළඟට ඇතිවෙන බවංග දෙකටම මේ වර්තමාන රූපය අරමුණු කරන්නට අවස්ථාව ලැබෙනම් ළංග ඇත්වන බංගද එකකත් පිකට හිතමකු ඊළග ඇතිවෙන බවංග දෙක ඒ බවංග දෙකත්තකට මයයි බිපති සන්දියයට අරමුණෝනේ වර්තමාන රූපය මේ කියන මේ රූපය ඒම නම් තතිසන්දිය මනම් ඒ සිතම නම් බවංග ගත වෙන්නේ බවන්ග සිත්වලටත් එම රූපයන අරමුණ වෙන්න ඕනේ හැබැයි මේ රූපය ස්රූප සටහනි හැටියට තිිසන්දයට පත්සේන පළවෙනි බවංග දෙකට තියෙනකං විතරයි වර්මාන රූපය විද්‍යාමානවෙන්නේ එතකොටමකො වෙඩි එතකොට එතනින් පස්සේ තියන ඊළඟ බවංගසි දෙක සඳහා අනිවාරයෙන්ති අරුණුවන් ඩෝනි මේ ගත්ත අරමුණම නිසර හරිය අන්දෝන එතකොට වන්නස තියන්නේ එයාට වර්තමාන රූපයන මේ යයි වර්තමාන රූපය මෙතනින් පස්ස නිරුද්ධයි එහෙම නම් මේ බවංග දෙකට අරමුණු වෙන්නේ අර රූප ධර්මයමයි හැබැයි අතීත වශයෙන්. දැක් අදයක වෙනස කක්කුද්දවාරික මරණසන්න වීතියකට ජවන පස චුත්තියව වනවස්ථාව උදදාහනයට අරගෙන මට විස්තර කරළ දෙන්න පුළුවන් මේ විදිහයට. මේ කියන ජවනවලට අරමුණ වේ මේ වර්තමාන රූපය එම නං ්‍රතිසන්දී අරමුණු වෙන්නේ ජවනය ගත්ත අරමුණමයි මේ වෙලාවෙදි තාම වර්තමාන රූපය විද්‍යාමාන නිසා प्र්‍රසන්දිිත මේ රූප සටහනේ විදිහට මේ प्र්‍රචිසන්ද සිත අරගත්තය වර්තමාන රූපාරමුණමයි ප්‍රතිසන්දියම් පස්ස ඇතුවවේච පලවෙමනි බංග දෙක පවතිනත රूත් මේ වර්තමාන රූපය විද්‍යාමානයි එහෙමනන් ඒ බවං සිද්ධ අරමුණු කළේත් වර්තමාන රූපය එතනින් පස්ස ඇතිවෙන බවන්දර බවංග සිත් සඳහා රූපයම අරමුණු විය යුතුයි එහිදී ඒ වර්තමාන රූපය විය නොහැකි ඒ නිසා ඒ අතිතවූ රූපය මුණු කරමින් බවංගසිත පරම්පරාවිශරයා ඒක පැහැදිලිද දැන් අප ඊළංගට සලකමු තවත් අවස්ථාවක් ඒ අවස්ථාව තමයි අපි දැම් බලමු ජාවන්න තදාරම්බන බවංගේයට පස්සෙ චුතිය වෙන අවස්ථාව එතුරුම් කොද වනි බලන්න ප්‍රතිිසන්දි සිතට එතකොට जाාවන අරගන්න වර්माන රूපරම්මනය තරම්මने ගන්න वर्थमाන रूपරම්මනය තිය ගන්න वර්थमाන රूपाරම්මනය सरी රග පරන එකො है ය තියෙන වෙ वाර්तमाන රूपරම්මණ विද්‍යාමානයි හැබ पाති වෙන කොට है වර්थमाන රूपය बिंदंदलाමම් ර පට හැ ග වෙ අව රपය රූපෙන් ගලෙන්ටෑ මකදයාට ජවනය ගත්ත අමුණම ගත යුතුයි ප්‍රතිසන්දය. එහෙම නම් ජවනය ගත්ත මේ රූපය නම් ප්‍රතිසිසන්දියත් ගත යුත්තේ ඒ රූපය මයි නමුත් මේ අවස්ථා වේදී ඒ රූපය වර්තමා අලසින් ගත නොහැකි ඒ නිසා ආරගන්නේ අතීත වූ රූපය හරිද කාරණ දෙක පැහැදිලිබ ඒ අනුවත් ප්‍රතිසන්ධි සිතට අ තරමුණක් ව වර්තමාන අරමුණල හෝ අති තලෙසින් හෝය අරමුණ රගන්න පුළුවන් හැබයි කෙසේුවත් තති සදිසි තරගන්නේ ජාවනයෝ ගත් අරමුණ මයි එහදිලිද සාද ප්‍රශ්නන් එත හැදිලුණා අ මෙතන් මේ වර්තමාන රූපේ තිී අවස්ථාවය උපන් කම්ම නිමිති ගති නිමිති කියන තැන එතන එනම පැහැදි ලිස එතන වර්තමාන රූපය කියලනි තියෙන්නේ එවනත් එතන දා තියෙනවාීත කර්ම කර්ම නිමිති ගති නිමිති කියලා එ කැටඋනාස තිීනාද කියලා කියන්නේ බවන්ග සිද්ධ නැද්ද බවංගසි බවංග සි එතකොට මේ තියන වර්තමාන ජීවිතය මේ වර්තමාන ජීවිතයක් මට ආවේ ට කලින් ජීවිතය මැරිලානි මේ බවේ ල්ම හදඇම නැදදව ට කලින් ජීත ැරිල තමයි ජීවිතය මේ ජීත ල තමයි ජීවිතරය කන සන්තතිය තැත් නෝකන හරිද හොම තවදද රණයක් ගන්න සංපාදරග වි්‍යා පච්ච සංකාර සංක ච් විාන විා පච්චරපරප් සලාතන පස වේදෙන සංඥා යයදී රගන්න ගන්න ගස්හ හරිද එහෙම යන්න තැනති අවිද්‍ය පච්චා සංකාර සංකාර පච්චයා වි්ඥාන කියන කොට ්‍රැස් කරන ලදද කුසලා කුසල කර්මය තමයි සංකාර ඒ සංකාර කරන කොට ගෙන වි්ාන කිය කියන්න ඉළඟ පති සන්දිය එත කොටේ ගැන බෙන්න්න මේවාගේ ගම්ප කක්න තින යෙන්නේ හරිද සංකරச்ச විஞ කියන තැනහාව ය ඔය කියපු අविද්‍ය बච්ச்ச ස සක වි පස පස දන්නන්නපද පදන බව බව ப්ச்ச जाති මන්න आ තන තේවිදේ ජම්පෙ ක්නය නම් සංකරපච් විඥා කිවත් බවපච්චා ාති කිවත් මේ යම්පිකමන තියෙන්නේ හොඳයි මෙත න මොකද වුණේ මෙත නද මේ ප්‍රතිසන් දිය ගත්ත මේ භාවයේ අරමුණක්ද ගිය බව අරුණ මෙත නද මේ ප්‍රතිසන් දිසිත අරගත් මගේ උපසරන්න ලන්න මේ ප්‍රතිසන් සි අරගත්තේ මේ භවේ අරමුණක් ද ගිය බවය අරුණත්ද ග බව අරුණ හරිද එක මේ බවගේ අරගත්ත මේ බව අරමුණද කිය බව අරමුණ වරුණ මන මේද මේ කොන්නට න එෙමන මේ තිීනද කියන බවග සිත්ික ගෙනාවේ ට පෙර බව අරමුණනමේද එතනහරිනේ දෙ කියයා මේ වර්තම අරමුණු ගතන මේ තිීනද කියලා කියනේවා බවංග සිටනේ ඒ බවංග සිත ගෙනාව හිෙනම් ඊීට පෙර බවයන්නේ ව ලේරනා ඔවස එතකොට වර්තමාන රූපය එතන ඉතිං වර්තමාන රූපය මෙතනින් පටන් ගත්තට ඒ වර්තමාන රූපය පටන් ගත්ත පම් දැන් මම් මෙතන ඉන්නවා හරිද මං මෙතන ඉන්නවා යාපනයේ බෝබයක්පු පුරනවා ං මැරෙනවද නෑ මේ චිත්ත පරම්පරාව මෙහම පවිීගෙන යනවා මේ පරිසරේ කොහ හරි තැනක රූපයක් උපදෙනවා මට මොකු හැබැයි ඒ රූපය මට බලපෑම් කරන්න වෙන්න මෙත නදී ඒතු කට මුතු මේ මක ිත්ත පරම්පරාව එකක පර්ති ශල ද පොඩි චලයක් වුණා ඊට පස්සේ ඒ මේ බලපෑම වැඩි නිසා මට තවදුරටත් මෙතනින් එහාට මෙන්න මේ බවංගරමුණ කෙනියන්ට බැරුණා ඒ නිසා ම මේක සඳහන් කලා බවංගය චේදන වෙන අවස්ථාව කියලා මෙතना साल बाවे चलने ව අवस्ථාව කිය මෙතන ල නිම निम बांगලා ती अतित सभाාව मैं आपको अतित सभाාව तो तीල कि මගේ चिත परම්पराාව आपको अतितස්භාවය විතරई න කියලා කියන්නේ බද මෙයා නිසා पොඩ සැलीම पना द जापने बට मेरेන්න है හැබ अපු වැटे පුුව මට र द रे अ එතන තවතාව බෝග පුරන නමදම මේගේ දර දුවන්න නැද දුවනවා වෙන්න මෙතන ෙනමන් දුවන්න පටන් ගත්රිද அන්නේ වගේ මේ බාහිර ධර්මය බලපෑම සුට්ටක් වුණට මටක මටනෑ ැබැයි බලපෑම වැඩිවේචි තැදී අ පවතින තත්ව අතැර ලත් තත්ට පුරුවෙනවා එහම නං ආපු බවද අරුණ අතෑලා අලුත් රූපටම එල්ෙන ඒක තමයි මේ වෙලාතිී එනිසා මටිකේ අරමුණ බවංගගතරමුණමයි මටිකේ අරමුණ අලුත් රූපයමයි හරිද තේරුණනාද මේ ගගලින් ත විස්තර අර් තයෙනවා පට්ටානයහම කරද්දි රූපා රම්මනන් චක්පු විං්ඥාන ධාතුවයා තන්සම්පි උත් කානංච දම්මානන් ආරම්මනක් පච්චේයන පච්චුවාද වශස මේ වයගෙන ගනින්න තව විස්තරවයි නොමවා එතන වර්තමාන රූපය කියලා එතන හරි... ඒතිං ඇතන් පැයි අරර්ම මේ ගතිනිම කර්මණිමිතික එතන්ටත් දැම්ම මෙටටද නෑස මේ වාර්තමාන රූපය කියන තැන මෙතැන ඔතන යි ඇැයි දැම්ක මේක මේක මර්නාසන්නවිීය ඒකන චුයන්න තියන්න මෙතනම් මරනාසන්නවීතියට එන රූපයට විශේෂ නමක් දෙනවන්නේ මම

රනාසන්න ීතියඇසුරෙන් මස්තර කරද්දී මම ඒකට විශේෂණ මධ්‍යෙනවා කම්ම නිමිත්තක් ැටයි යාවි කිය අපේ ගෙදරට අර අක්ක බලඩ ආපු මහත්තයා එනකොට එයා අය හැටීට මංග පිළි තා හැබයියා මගුල් ගෙදර දවස දයන කොට මංකයන්න අයන මන මාලය අයිනවා කිය හ අ මම යාාව හැයි ඒ මෙලාවෙති මංක කියයන්න මන මාලයායවා කිය ඒ වගේ මේක මරනාසන්න වීතිය. මරනාාසන්න වීතයේ දේන අරුණටම විේෂ නමක් දෙනවා යාකම නිමිත්ත කැටියටාවයි එම ඇතන් ගතින විත කැටිතාව. ඇැබයි චක්කු අරගත්ත වර්ණ රූපයම තමයි. හ නමුත් ඒ වෙලා වැටටමංගේ අ විශේෂ නමත්. එත්තන තියෙන කම්ම නිමිත්ත තොර අරා අතීත බවන්ගේ තිබුණු නිමිත්තන ම ඒකවෙන්න බෑන ඒක වෙන්ට බෑන මේ අතීත බවන්ගේට කර්ම නිමිත්තාවයි. පෙර බවයන්නේ. බවේ මේන මෙතන තියෙන කම්මනිිමිත්ත කියන මේ බවේම්ම මෙතන තිීනදවල තියන අරමුණට ආපු පම්මණි මිත වෙල්ලා ඊට කලින් බවයෙන් අර ආපු එකන මෙතන හාට පැණන කොට හිතන්නක මේ බවයෙන් එහාට පයිනකොට සිදුවන දේම තමයි මේ බවයට ඉන වෙලා විති සිද්ධ ව හරිද ති එතන මෙතන තිී අවස්ථාවේ උපන් කියල දැන්නේ න ඇයි මේ තින් මෙන්න මේ උප විපදිච්ච රූපය නෙමේද ම මේකද රූපය කියම පෙන්නන්නංගු රිද මේ රූපය තමයි මේ චක්කුදු විඤඥානයට අරමුණ නේ හරිද මෙතනති දර්සන කෘතය සිද වනේ මේ කියන චක්කු විඤ්ඥානය සක්ත්‍රිය වමේ මේ කියන අරමුණ අරගෙන ඒක පිළිගන්නවද ස මෙතනැති චක් වි්ඥානය ඇතිඩනම් මෙතනති පච ද्वारा වර්ගණය තිබ යුතුයි මෙතනති පචත්ද्रा වර්ණය ඇති වඩනම් මෙතැනැති බවංග චේදනය විය යුතුයි මෙතැනති බවංග චේදනය වඩනම් මෙතැති බවංග චරණයබී තිබිය YouTubeුතුයි මෙතැනති බවග චරණය වඩනම් මෙතැනැති එ ඉප තිබ YouTubeුතුයි ඉපදි අවස්ථාව චරණය බැ ඉප දෙපදු නැ බවග ේදනය ඩත් ද කොට ඉපදෙන අවස්ථාව ඉපදීම හැර වෙන දෙයක් කොරඩක් දැ එහෙමන ඉපදින අවස්ථාව නිකම්ම නිකං ඉපදුණා. ඊට පස්සේ දෙවනික්ෂණය තමයි බවන්ග තලණය වෙන්ඩ පුළුවන් එහෙමන මෙතැන්නදී දර්ශන කෘත්තිය වෙනවන්නං එම දර්ශනකෘත්තිය සිදුවීමට මූලික වෙච්ච බාහිර පරමුණ ඉපදිලාතියෙන්ඩෝන මෙතැන්නද්දී ඒ වෙනකොට ඒ වෙලාවෙ පැවතුනේ බවංග සිටන් ඒක මෙතැනති බවංග සිත්වල පැවතීම රූපාරම්මණ ඉපදීමට බාධාවක් නෙමෙයි හරිද හැබැයි බවංග සිතයාරමුණ බවංග සිතයරම හරද ඒක වෙන වෙනම තේරුම්ගන් පැහැදිලිද ඇස හ මොදයි තවුණදේ වගේ ප්‍රසතින් අතරන මරණාසන්න චිත්තවීතියක් කැනවස්ථාවේ කර්ම ජරූප ඉපදීමක් සිද්ධ වෙන්නම නෙද්ද මරනාසන්න චිත්තවීතියක් දුවන අවස්ථාවේ කරන්වච්ජ රූප ඉපදීමක් නැතයි දෙකයි තුනදාහත්තයි අන්ති රූප න්තිම කර්ම ජරූපදෙ ුල බන්න මේ වෙලාව විතරයි. එතැනින් පස්ස එක කර්ම ජරූපයක්ත් ප දෙන්න බෑ. ඇයි කර්ම ජරූපල උපරිමමාවිශෂ චිතක්ෂ දාහතයි එතකොට මේ චුත්ති සිත්්ත වෙනම සම කර්මජරූප බංග විය යුතුයි හරිද एक ඒ සිද්ධන්තේ කරන කොටගෙන කර්මජසිදත ඇති වෙන වාන ඇතිවිය හැකි අවසා අවස්ථාව වෙන්න මේ කාල ඒකය ඒප රපगा ස්राටම් மරසන්න සිවේ ති ගෙන කතා කරන්න කොட்டா கோமைக்க වගේකොனோ மாரம்மணேසාර ම மாக்க ஆவே பட்டது සිத்தட்டது பාව சி பரம் பராம ண்ட உண கண்ட පුலුවந்த බ සි වැக்கலாம் . වැ ක යම් किसी आකාර යා च अक्්‍රියන च द्वारे විීතු න්න බ සोते සත दवाර ී න්න බැනහ අපි කහමද දන්නේ අපි කගන්න ට වද නැ කියලා අපි දන්නේ නෑ හැනම් पාගෙන ඉंडහමු අපි දන්නේ නෑ चක් සෝත गाානය නසේ තිීනද නැ අප දන්නවද ගු හ දැනවද න අපි දන්නන්නේ හरीතු මත් න කිය ලාතු හත් මන वाක තමයි තින ප්‍රශ්න चुिट සල්ලා බबांगගයක් එෙනවස්ථාවක සි ගතු ති අපටසාම අන්නේ इළවට යන්නේ जावानසිතු ලेंगे වනි එත තराම්මන देखते කියන්නේ जाවन සි में ැ पह मे पसा कोड़ पंग में बांगගේ दपा ंद बावांगे किने मैं आगे कने मेमे में ट न मे नद मैंतीने केोंने में ताने देख तर बांग कवाना वांगे हम मिलला भाव ंगे में गलांग केने ना एक बांग साु में देना මෙ ති බර පෙර දලාපු මයි உමට බොහම ප එක දැකට काුණ ේවාගේ පස බවගේ ති ඒන මෙ යි බවගේ මේ ට ப ச பண்ண ண்ட මට देख ින් විස්තර කපු මේ ගොල් නෙතමා වගේයි சத்தியாයි ළங்க बाවේ බවගේ ෙනස් ඒයා ල්ලා මෙතන මෙතින් ප රග හ ෙනக்கना අරමුණ මෙයාගේ අරමුණ මෙතනින් අරගෙන එතනින් ස්සරහටර යන එක මේ ගොල්ල ඊට කලින් බවේ ජවනවන්ගේෙන් මෙහාට පැළපු අය මේ ජවනයන්ගගේ විහාට පන්නන අය මෙතනින් පස්ස ඊළඟ බවය අර්ගෙනයා හරි එවිදිරතික කොන් දෙක ගලපගන්න දමුණ දේවගේ පසතින් ආය අප මෙතර प यहां न स प नन इते बाटरप सहा वदीदी हम ुना सरया की नासा कि को दं स तकति मेकार को बा सिद्ध तकति वा मैं सिदध हत कमतक नाम करवन या न ना कहा ना जाने ट कि है में जावन स मेंें गयाद आ कि लोग ෙන්ට ගිය න නම වෙනි ලක්වම යට තේතිබිච්ච ජාවන සිත නෙමයි දාවනි ලක්කුමයට තිීපදුනේ හැබැයි ඒ වර්ගය කෙනෙක්ඒ වෙනම කටන්දරයක් නමුත් මේ නම විනිිය අංක යට තේති විච ාවවන සිත එතැනම ඉපදිලා එතනම නැවතුුණා මැරුණ වග වුණ දහවිනි අවස්ථාවේද අල්ලුත්තින්ම ජවන සිතා පුදුුණ ඒක අරවර්ග කෙනෙක් වෙන්න පුුණුව ඒක වෙන පසන ම මගේ කාරග කුණල ඒ ජතිම කාරය කාය ගන්න ඒ අහස්ු නෑ ොම දැන්ගත්ත ස්ල කාරක කියරන අමන්ගත් ඇලුත්කාරක ඒ වගේ පල නමෙනියන්ගේයට තේරිිපිච වවන ත ඉපදුනා බංග වුණ. දහවෙෙනට මොක දුන්නේ. ආයෙත් තක් ඉපදුුණා ඒ අර වගේ මේ කක්්තමයි. නමුත් දර සිතන මේ අලුත්තෙෙන්ම සිතක් ඉපදුන. එකොනොස් වෙනියට ත් අලුත්තෙම්ම සිතක් ඉපදුන නමය දහයිට ගියත් නෑ දහවනියයි කොළ හට වෙත් නෑ. ඒ ඒ තැන ඇතිවෙච්ච සිත් ඒ ඒ තැන නිරුද්ධ වුණා අලුතෙන් අලුතින් සිත් ඇතිවුනාා එහෙමනං ඉතින් ඒන අය ක්‍රමීන මේේද මෙතෙන්ට යන්නෙත් සුති සිට ඇතිවෙච්ච තැන චුති සිතට නැතිවුුණා රසිසදිසිත කීළඟට ඇතිවුණ චෘතියෙන් කිසි දෙයක් තිසන්දිටවෙත් නෑ මේ බවයෙන් කිසි දෙයක් කීළඟ බවයට ගියත් නෑ නච්ච සෝ නච්ච අනෝ ඒයි ැච්ච සෝ කියලකින් ඔහු නෙමේ මෙ හාටගිය මේ පැත්තේ මනුස්සය කිටේ ඉළඟ පැත්තේ දෙවියෙක් හෝ බල්ලෙක් කෝුුණ එමන මනුස්සය කියන්න එකෙක් දෙවිය කියන්න තවයි එක එහමන එක්ක නම හාට කියන්න නෙමෙයි එතකොට නැච්චස්ෝ ඔහු නෙමෙයි නච්ච අනයෝ වෙනගෙනකුත් නෙමේ එහෙන මොකක් දේකිව්වේ මේ පවතින්න පරම්පරාව තමයි හාට ගිය මගේ තාත්තගේ වාසකම තමා මං අරගත්ත මගේ වාසගම තමා මගේ පුතාට ගිය ඇැයි තාත් ැරිල මම් මැරුුණට පස පුතා ඇර ඒ විදි පරම්පරාව යන වස්සර නම අරගෙන යනවා නමුත් මේ බවයෙන් ෆිසිකලි ගිය දෙයක් නැත අරමුණ කියන එක සිත ඇතිවෙන මොහොතය සිටට ගන්න අරමුණ. ඒක ඒ මොහතේ ගන්න අරමුණක් නිිසක් නැවත වතාවක් මේ ඉදලලා කොල්ල දි කරැගවා වගේ එහෙම මාර අමනාද ආන්දයෙන්ට කනවැලල්ලනකොට රිට දික්කරන් ඉන්නවනේ ටික් එක එතකොට ඒක එහෙම එකක් නෙමේ මෙතන තියෙන්න්නේ හෙම නැත්තං අරර මොනදි කියන්න දැන් කම්බාධීන වෙලා විදි. හැම ෝමම්ඹේ අල්ලගෙන ඉන්නවන්න එහෙම එකක් නෙමේ මෙතන තියෙන්නේ හරි මේ මේන්තන ඕනම සිත ඕනම සිතක් ඇතිවෙන වෙලා වෙද අරමුණ මෙහෙන්දල දික්කරගින් අරමුණක් නෙමෙයි මේ අරමුණක ොක්ද ගත්තේ මේ ඔොත්තපනිය විසින් ගත්ත අරමුණම මෙයා අරගත්ත ඒකින් අදහස් වෙන්න මේ අරුණ දිට මැර බැ්නනික චේන්් කරනාවගේ මෙයා මෙ හට ගිය කියනෙක් ම නෙමෙයි. මේ සිත අලුතෙෙන් ඇතිවුුණේ අලුතෙන්ම අරමුණ අරගෙනති චිත්ත නියයාම අනුව ඒ අලුතෙන් ගන්නේ පෙරතිබි්ච අරමුණ මයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ මෙයා විසින් මෙයා අරමුණ දුන්නාය කියලක හෙමයි එක ගණ්ඩි පාර රේස් රිලේකේ බැටන් එක මාරු කරන වගේ මහර ාහරන වලට හම කියනවා ැට්න එක හැ දල හ මහිම වා කියලා නමු සිත ඇතිවීදී මෙයා ස්වාධීන සිතක් ස්වාදීනුම ඇතිවනේ. මෙයා ස්වාධීන සිත පැහැදිලියි මෙයත්ස්වාදීනොමයි ඇතිවුුණේ. මෙයත් ස්වාදීන ත මෙයත් ස්වාදීනම ඇතින හම් කොම මෙයා ගත් අරබුණම මෙමයත් තරගත්ත. ඉතින් හදදයනේ හල් අපපු ගෙදර එක්කෙන ගත්ත ඇදුුම ජාතිය ඇඳුමක් මටාරගඩ බැරිද. හ? චිත්ත නයාමයානුව පළවිනිියෙක් මෙයාගත්ත අරමුණුම තමයි මේ ආරගෙන තියෙන්. ඒක චිත්ත න්‍යාමය. ඒ මිසක් මෙයාමිහාට මුකු දුන්නෙත් නෑ මෙයාමයාගෙන්දයක් ඉල්ලගත්තිත් නෑ. හැරි හැබැයි චිත්ත නයාමයා අනුව මේ අරමුණ ඒ පැවැත්ම ඒ විදිහයට සිද්ධ වෙනවා. එකික තමක් චිත්ත නයාමය කියන්න ත් පහලවීමේදී සිතක් පහලවෙෙන අරමුණක් එක්ක ඒ අරමුණ, විදිහයට අපි මේ කතාකරද අපිකගේන මයාගත්තරුණු මයාරදුු යාගත්තරුණු මයා දුු ද ශ කතා කරන නමුත් සිතක් පැහැදිලිවම ඇතිවෙන්න ස්වාදීනව මයි ඒ ස්වාදීන වීමේදී එයා ප්‍රත්ේදන දැ ඔගුලන්ට මේක හරියට තේරෙන්ෙ සූ විස්සි ප්‍රත්තිය ගෙන ගත්තට පස්සේ ේතු ප්‍රත්්‍යේ ආරම්මන පත්තය අධිපතිපත්වය අනන්තර ප්‍රත්්‍යය සමනන්තර පත්ය සහජාත ප්‍රත්්‍යේ මේවාගේ වට ගිග ගත්තර පසේ තම වලම හරි තේර එක ම් න්දන්නවා ඇති පොිොඩි විිචක්ාතිය දීටිකොහම තියාග නයන් ඉසරා දමුණද ප්‍රශතින් හරි ප්‍රශ්න අඩුවයි එ මේ දඔ පංචානන්තර කර්මය ඒට නත මිති්‍ය දෘෂ්ටි ව නොදවාර්ගක ිත්ත තිතු වලන කම්ම නිමිති ඒවා කර්මයනින් එලින්ම කර්මය බලතෑම මනින් දෙතනා කරම නිිති කර දන කෙින්ම කර්මය විල ඔලුුවස් උසලා බිමින් තිබව වගේ කෙළින්ම අපායට දානවනේ හරි ග අගත කමුණත් ප්‍රශ්තිනදස මේ කෙර ජවන් පහගවිල්ලා චෘටතිය වනාා කියලායි ජවන් පහග හිලා බවාන්ග විලා චෘතිය වුණනා කෙනටයි ජවන්හගිල්ල තදාරම්මන දෙකග ලා චුති වුණා යි එතනම් සිතේ බලවත්කමක් වැඩිපුර තියෙනවද ඒඊඟ ඊලනු ප්‍රතිසන්ගයට කිය කොඩක් ඒන මම හිතකු නැති ප්‍රශනයක් ඇහුවේ එහම සිතේ බලය වැඩි වෙනවද මට වූ කියලත් බයයි නෑ කියන්න බයයි ඒකෙන් අදහස් වෙන්නේ නැත් නෑ නෑ මොකද අධරම්මණයන් මගින් මේ ප්‍රතිසන්දයට බලපෑමක් කරන්න නෑන. ඇයි අධරම්මණය යැන පාක සිතා. ඒ විපාක සිත නැවත විපාකයක් ඇතිකරවන්නේ හෝ නැවත විපාකයකට උපකාර කිීමක් කිරීමක් වෙන්න නෑ. මේ ජවනීම තමා බල පවත්වන්නේ සධාරම්මණනයේ දිදව්‍යයි ආරම්මණයේ බලපෑම ස්්ටාරම්මණහ අනිෂ්ාරම්මනයේ හෝෝ ප්‍රබලතාවේ මත එකොට එක අරමුණේ ප්‍රබලතාවේ මෙතන කර්මය ජනිත වෙන්නේ අරමුණ මතම නෙමෙයි සිතේ යෙදෙන යෝනිසෝ මනසිකාර අයු නිස්සෝ මනසිකාරදී ධර්මතා මත. එතකොට මෙතනින් අනිත් එක කාලුතෙන් කර්මයක් හදනවත් නෙමෙයිනේ මෙතන කරන්න පෙරකරපු කර්මයයක් මෙතන්ට ඇදලගන්න එක විතරණේ. හරිද ඒ අනුව කර්මය දැනට කරලා ඉවරණේ. අවුදු දහටේද කර්මය කරලා ඉවරයි. හරිද ඒ අනුව මට දැනට තේරෙන විදිහට නම් තදාරම්මන දිව්වයි කියලා තදාරම්මන දිව්වයි කියලා ඒක මේ තධාරම්න්න මගින් ප්‍රතිසන් දියට බලපෑමක් කලා කියලා මට හිතෙන්නේ නෑ? ඒගික විමසල බලමුවාබි මංඒ පොතගැහෙම කියවලනන් නැහැ ඉතින් මට හිත්මට දැනත්තේරන විදිර තමාන්ගේකට උත්ත්‍රේ දුන්නේ අපි පොඩ්ඩා විමසල බලමු ඊට පස්සේ අපි එනවා මේ ප්‍රතිසන්ධියයක් ඇතිවෙන වනන් මේ ප්‍රතිසන්ධිය ඇතිවවන්ගේ ැතිවෙනව ඉතිං අපි කාමලෝකෙන ප්‍රතිසන්දියට ඇතිවඩනං දැන්. මේ කියන පති ජවන් තදාරම්මන වෝත්තපන සන්තිීරණ සම්පටිච්චන්න සම්පටිච්චන ඔක්කොම සිත්තිික ඇතිව වුණේ හරදේ වස්තු වෙන රිද මේට වස්තුරූප වෙලාම හදේවස්තු නමුත් ද අමකිව්වා කරර්මජරපයෝම මෙතන හට යන්න්න නෑ කිය හරදේැන කර්මජරූපය එම සීලුම කර්ම ජරූප මේ දා හත්නි සනය බංග වෙන කොට ඉවරවෙනවා නම් මෙතිනදී මේ ප්‍රතිසන්ධ සිත ඇතිවීමට මොකක්ද මත්තුරූපය වනේ ඇසද කනද නාසේත තිවද සමඳ හරදේද මොක්ද වනේ මෙතන දන්නේඉම් බලම අනිවාරයෙන්ම ප්‍රතිසන්දි සිත කියන්නේ දේ ඇතිවෙන එක එහමනම් ප්‍රතිසන්දි සිත ඇතිවීමට නිස්ශ්‍ර වෙන වස්තුරූපය මොකක්ද අන්න ප්‍රතිසන්ද සිට ඇති වුණේ කහමති කියල බලඩකු ඒක ඇති වනේ ඊට පෙරැඇති වූ මරණාසන්න වීතියේ තිබූ කුස හරයේ අකුසල හරයේ ජවන සිත් මගින් සිහත කරදීපු කර්මයට විපාකයක් ැට . सහි කරදුන් කර්මයට විපාකයක් හැටියටන එහෙම නං මේ කියන කර්මය සසර කොතැන කාරි කල විිච්චරමයක් මේ බවය වෙන්න පුළුවන් ඒ ාව වෙන්න පුුවන් කල්පුප කෝටිගනකට කලින්ික්වෙන්න පුළුවන්ගේ කර්මය කවධරි කරපුඒකටේ තමයි දන් මේ වෙලාේ සිහි වෙලායි දිරිියයට ඒ කරපු කර්මයට විපාකයක් හැටියට තමයි මේ ප්‍රතිසන්දි සිත ඇති වුණේ ඊළඟට ඒ ප්‍රතිසන්ද ඇති වෙන කල් හිම ප්‍රතිසන්ධදි සිතට නිශ්්‍රය වන වත්තුරූපයක් ඇතිවෙනවා ඒතකොට ඒ වත්තු රූපය ඇතිවෙන්නේ වත්තුරූපයක කියන්න මෙතන හරදේවස්ත්තුව ඒ දේවත්තුව කර්මජව ඇතිවෙන්නේ එතකොට ඒ කර්මයමකදද මේ මේ වෙලා විදි ප්‍රතිසන්දි සිතට මතුවෙච්ච කර්මය අවකාශ ලබාගත් කර්මය අපේ මල්ල තුළ කර්ම ඕඕන තරන්තියෙනවා ඒ වගේ මේ වෙලා වෙදී විපාකයේ සඳහා අවකාශ ලබාග කර්මයට අනුව තමයි ඊළඟ භාවය වත්තුරූපය ඇතිවෙන්නේ වෙලාවම ප්‍රතිසන් දයේදී වත්තුරූපේ වෙන්නේ හදේ රූපය එමසත් චක්පුුවන මේ සෝතය න මේ ගාන පත්වනේ ජවහහා වත්තුන මේ කායවත් වුනෙ මේ හදේ වත්තුම තමයි ප්‍රතිිසන් දිසිතට වත්තුරූපය වෙන්න බදු ප්‍රතිිසන් දි කියන එක විපාකසි තක්මයි එතකොටට ඒඒහදේම තමයි ඇතිවෙන්නට ඕන ්‍රසන්ද ති වෙන කොට අපිට ඇති වෙනවා आ දසක බාව ද වත්තු දසක කියලා රूප කලාප රි අන්න आයකත්ම පන්නන ගब ස කර ග मම ගब කිය දැ රපයේ හි පතින වෙලාවද අපට वස්තු තින කියලන්න බැන වගේ රण නිසාතිී න ්‍රද ගත්ත ටක් හරි ක් දෙකටකා ත් කා පසන්ද ලමකක්ද පළමුවෙන්ම ඒ භවේ සිත පහළවීම ඒ සිත පහල වෙනවාක්ම මේක ගබ්සය සත්යක් නිසාකා දසක බව දසක වස්තු දසකන රූප කලාපතුත් ඇති වෙනදකොට මේ වි ගතවෙන්න මේ ඔක්කොම එ වර්ර පහල වෙන නාම ධර්මය සහ රූපධර්මය හරිද අංකාරපච්චයා විාන විजාන පච්චා නම රූපංකින මේ මේ දෙකට සිද්ධ වෙන ක න්න මේ මුලු දයටම තමයි ාවයි ප්‍රතිසන් දිය කියලා කියන්නේ. ඇරිත මු ප්‍රතිසන් දිය අවස්ථාවේදී විතරයි සිත මේ විදියට රූපයට අන්‍යමං්‍යවෙන්නේ රූපය සිතට අම අන්‍යම්‍ය වීම වත්තු රූපයට පමණයි. හරිද බත්තු රූපය කියෙලකිවින් හදේ වවත්තු රූපය ඒම් ඒක ඇතිවෙන වත් එක්ම ඒ තුළම තමයි මේ කියන සිත ඇතිවෙන්නේ එක් වර්මයි එක්ම ඉපදී මයි මෙදකටම තියන්නේ. වි්්‍යාන පච්චය නමරූප කිවාම නාම කියන එතන චසිකද අපි ක කතාගරමු පටිසනපදය කන ොෝක මෙ තැට ගාව ගතත්ම ව ගඩක් ප්‍රශ්නාද හරිද දැ හ දැතකොට මෙන්න මේ ප්‍රසිසන්දිය මේ විදිර තමයි ඇතිවෙන් එතන දී වත්තුරපයක් ඇතිවෙන ඒ වතු රූපය මුල් කරගෙන තමයි මේ සිත ඇති වෙ මොද සිත ඇතිවෙන්න්න නමත්තුරූපයක් ේ දෝන නි මේ විර ප්‍රචිසන් සිතේ ප්‍රතිිසන්ද අවස්ථාවද වක්තුරපයක් ඇත්වෙනවා පංචවෝකාර ලෝකේද රිද මම එහෙනවනේදහරි සම්මන්ජතාවේ බිඳ වැටි නොයිතිං ලංකාවාගේ රතකද ඒවා අපිත් අනිතරම බලාපොරොත්තු ෙන්ඩෝනනරි එතකොට්ැ අපි කතා කරකේ මරනාසන්න වීතියේ විශේෂ ලක්ෂණ එතකොට ජවන පහයි ඇයි ජවන පහවුනේ මරණස්සන්න කායේ දී පෙරදිවත් තුරපය දර්වල නිසා ජවන පහක් ඇතිවෙනවා කියලා තමයි පෙළිපුොට කියන්න. ඊගට ඊගට කුමන්න තලයේ කුමන්න භූමියක මරන් මරණය සිදදු වනත් ඒක කාම භූමියවෙන්න පුළුවන් රූප භූමියය වන්න පුළුවන් අ රූප භූමිය වන්න පුළුවන් ඔයි භූමිය වුනත් මරණය සිද්ධ වෙන වෙලාවෙදී. මේ දුවන ජවනයෝ කාමාවච්චර ජාවන්න මයි අරූප භූමියේදී මැරුණත් කාමාවචර ීතියක් දලමයි මරෙන්නේ. හරිදකොට කාම වච්චරවලදදි කුස ජවන් හැටියට දුවත් ලෝබ ජවන් හරි දෝස වන් හරි මෝහ වන් හරිවෙන්න පුළුවන් කුසල වුුණත් කාමාචර මහා කුසල ජවන් වන්නඩ පුළුවන්ඒ එක ඥාන සම්පයුක්තෝ ඥාන විපයුක්ත හෝවෙයි කොහමරි ඒ කාමාචර විදිහර තමයි දුවන්. උද්ගලබේදෙන් ඒ භූමිවිේදෙන් එතනදි කතාග. ද්ගලබේද කතා කලොත් साइක්ෂ ඒ කියන්නේ මාर्ග පරලාබී කෙනෙක් අසායික්ෂඒ කියන රහ පලස්ते එමතම් ෘතක්ජන ල වගේ ක්ට එහෙම කට්ටියගේ कोई නා මරු තදුවන්නේ මා වචර ම කියන ෘතජනපිටන काම වචර පිළි න්න නමුත් මාර්ග පලලාබී කෙනෙ සෝන් සකදාගාමී අනාගමී ච කෙනෙක් එහෙම කෙනෙක් නැතිවෙන වෙලා විදිත් අවසාන වීතිය කාමාවචරමයි රහක් පලස්තෙක්රිසාක්ෂ රහත් පස්තෙක් එහෙම කෙනෙක් අපොත් විද්ජිත් පිරුණුවන් පාද්දිත් අවසාන වීතිය කාමාාවචරවීතියක් දුවන වක තමයි පෙළපොත සඳහන් කරන්නේ සම්මා සම්බුදුරජාණ වහන්සිහි අ කාමාවචරවීතියක් වූර තමයි අවසානයට මරණ සිදෙන් මොකද ධ්‍යනවීතියකදිී මැරෙන් බ හැබැයි ්‍රතාගතියන් වහන්සේ මරණයට කලින් ඉතිවීමට කලින් කොච්චරද කෝටි වාරගානයක් සමවත්්‍යක සමවදුන කියනවා නේද. ඉතින් ඒ සමවත් සිත්තු දදි මරණය වෙන්නන රණ වදම් විදි කාමාවචරජවන් කාම වචර විතිද වන්නට ඕන වෙනස තියෙන්නේ දැන් සෛක්ෂය කෙනෙක් හරිය කියන්නේ සෝවාන් සකදාගාමී අනාගාමි කියන සෛක්ෂය හරි එම නැත්තම් ප්‍රක්ජනය හරි මරනාසන්නේයේදී කර්මාදී අරමුණුනයි අරගන්නේ කුසල්ලා කුසල ජවන් මගින් අවසානයක් දකින නිසා ඔහුට චුතියට පස්සෙ ප්‍රතිසන්දිය වෙනවා. අසායික්ෂයන් වහන්සේ කියන රහත් පලස්තයන් වහන්සේ ්‍රිලක්ෂණයෙන් අරමුණ අරගන්න නිසා නිතය දුක් නාත්ම වශයෙන් අරමුණ ගන්නා නිසා ප්‍රතිසන්දියට චුතියට පස්සෙ ප්‍රතිසන්දිය නැත්ත අනුව අපිට මේක දක්වන්නට පුළුවන් මේ විදදි කාමාවචර ජවනයක් දහම ලෝ ජවන් නැතිවුණනානම් ප්‍රත ලෝකය පත දෝස ජවන් නැතිවුණනානම් අපායේ උපත මොහහ ජවන් නැතිවුණනානම් තිරිසන් ලෝකයේ උපතසජවන් නැතිව වුණනං සුගතයේ සුගතියේ උපත කාමාාවච්චර කාම සුගතිය හරි දිව ලෝකයේ යෝනතනක වන්න පුළුවන්

හතුත් අකුසපක උපේක්කා සහගත සතීරණ සිත ොො හේතුක අකුසල විපාක උපේක්කා සහගත සන්තීරණ සිත එක අකුසල්ල කර්මයක විපාකයක් කැටීරෙන සිතා ඒ සිත කි සන්දිය දෙන්නේ දුुගති අහේතුකයෙක් අපයිති සන්දියරි ඊළගත දෙවිනි කාරගත්ත हैකි දුහේතුක ඕමක කුසලයක් නොත් ඔහුට විපාකයේ හැිය ඇති දිරිපත් වෙන්නේ සන්ඳයේදී කුසල විපාක සන්තීරණ සිත එහම නං කාම සුගතියේ අහේතුෙක් විතිහෙට ඔහු පත ලබනවා ඊළඟට තුන් එෙනවා දැන් අපි අකුසල කර්මය ගත්තා දුහේතු කෝමක ගත්තා ඊට පස්සේ අපි ගමු දුහේතුක ඊට හායකමකද දුහේතුක උත්කෘෂ්ටර ගමු දුහේතුක උපකෘෂ්ට කුසලයක් නම් ඒක අහරි දිහේතු කෝමකට සමානයි මේ දෙකා රගත්තොත් එ නද ප්‍රතිසද විපාක හට ඉිතරි පත්වෙන්නේ ඥාන විපයුක්ත මහාවිපාක හතර කාම සුගතිය මධ्यම සපඒකාම සුගයාගුසල පැත් නිසා ට පස දැ ත්‍රහේතුක ලොකුමක්නාගමමුක ත්‍රහේතුක උක්ෘෂ්ක कुसल ्ला ना न युक्त मविपा का हतन काम सुगती मह सपने जीव दई हचरा यात्रा ना प विपा स पिन में यම कावचरा काम सुगतीपा कामने ට මේ ඔක්කොම කාම සුගතියේ ්‍රතිිසාන්ඳි දායක් දෙනවා විපාකසි දයක් ඊට පස් එතන එහයාට ගියව ්‍රූපා වචරෙන්ඩුවන රූපා වචරේ විපාකසි පහයි නැතියන්න ඒ බ්‍රහ්ම තාලයට අදාලෝ විපාකසි පහයි ඒනම් ඒ විපාගසිතක් දිරේටාවන ඉප දෙෙන රූපී බ්‍රහ්මතාලයේ ඒ වගේ මතමයි අරූපී විපාක හතරයි එතනාව වන අරප ්‍රහ්මතලයි පදනවා. මේ විදි හත ක්කොමතවරු කියයද අයයි දාහනමයයි මේ විපාක දහනමේ තමයි ප්‍රති සන්දිි ගඩ අපිට තියෙන්න්නේ මේ ඕන මේ කාමාවචර සතයකුට ලබාගන්න පුළුවන් සුදුසු පරිසර තත්ව සකස්රගත්තන තත්ති ධර්ම යොදාගණඩ පරිසරය සැක සුවන මේ දහනම මේ ඕන එක අපිටි කරන්න පුුවන් න අපට යන ඉතින් ඔටෝමට් එක ටෝන ඉතිං එක වෙනස් කර ගඩ පුුවන් තමාගේ දක්ෂතාවේ මත බූමහට මේටිකාරගෙන බැලුවන ූමිතුනයි අපාය අපුසල කර්මයයන්ය පාටමයි හිට පස්ස දුහතුක හරි ්‍රහේතුක හරිනගගේයා කාම සුගති වෙනවා ත්‍රහේතුක රූපා වචරණන් රූපභූමියය වෙන ්‍රහේතුක රප වචරනන් අරුප භූමියය වෙනවා මේ විදිගත අපයිකවත් කාමකවවත්යා කාමමනේ කාම භූමියයයි රුප භූමියයයි රුප භූමයයි කියන ත්‍රයි භූමික රතිිසන්දිය අපිට ලබන්න පුළුවන් හරිද. ගොට මේ කියන විා හනේතම අපි මේ විදිීයට පෙන්න්ඩ පුරුවන්තියන්නේ මේේතික කෞුර පම විපාක දානාමයයි ඕෝකම තව කරමිින් පෙන් මෙේටී දේබල එක නැතුව වෙන කමකින් පෙන්න්නත්තුවා නිකම්ම තාමාවචපති සඳි දායයි වනවාදේ හේතු කකුසල විපාග උපෙක්කා සාගත සංතීරණය හේතුක කුසල් විපාග උපෙක්කා සාගත සන්තීරණය මහා විපාකාට මහා විපාගට නාන විපේත් අතරයි සම්පයුත්තාතර හ තරමතන හයයි මාවචති සන්ද දයයි මේ කියන සිද්දහය එකක් ඉදිරිපත් වනානම්්‍රතිිසන්දදිය අනිවාරයම කාමාවච්චර මයි. හරිද තැගේකනර අසං තත්වයක්නට කාමාවචර එෙන්ඩ පුළුවන් වවෙින් ඇයි මේ මහාවිපාක සිත්වලින් ඥාන සම්පයුත්ත සිත් අතරෙන් එක ඒවෙලා විදිරියටටට පුළුවන්න්නේ හමවාන කාමාව වචරති සදයක් හැ කොහෙද අසංඥ තලය සත්වයාට අහේතුකහිතු කම මහා විපාක ඥාන සම්පත සිත කොහෙන්ද අහිද ගත්ත එයා ඒ අසං්‍ය තලඩ කලින් හිටපු භවේ පංචම ධ්‍යන තලයක්න ඒ පංචම දයාන වඩද්දී එතනැතිවිච්ච පරිකරණ උපචාරණ ලුවම කියනකාම වචච සි ලින් එක තමයි ඒ කුසලයට විපාකයක් ට තමයිමයාම උද්දපනය කලා ගන්න විති ගරපගන්නේවා ඉළන්ට මාහ ගතති කියයන රූපාචරව රපචන රූපචර පහ රු පචරතර යක්කොම මේ කවුරපුුවන් මෙත කාමාවච හයි රප වචනමය ක්කොම කකුරම දම දැන් මේ සිත් දහ නමය උපයෝගී කරගැන විවිධ ආකාරයේ ප්‍රතිසන් දිිගඩ පුළුවන්. ඒකනේ සත්ව ලෝකයේ විචිත්‍ර වෙලාතිීන් කොහොම දෙහෙම වෙන්නේ. ගූමි හතරක් තියෙනවා. හොනවත් ගූමි හතර අපාය භූමිය කාම සුගති භූමිය රූප භූමිය අරූප භූමිය එම ැතුව කාම රූප අරූප අප්‍රියපන ළ ම ගට පමමුද අප්‍රියාපන්්ි කියනකේ වෙනම ුදන ලපිගන්න ෑන එහම නම් මෙතනම භූමිතරගන්න කාම භූමියය දෙදකර ැටුව අපාය වෙනමයි කාම සුගතිය වෙනමයි කාම සුගතියක වා මනුස් භාවයවිදවිලෝක හයයි එතකොට ඒවිදියට උපදිිද පුළුවන් අපාය තියෙනවා කාම සුගතියවා රපභූමිය තින රප භූමිය තින මේ කියන භූමි හතරෙහි යෙදෙන්ඩ පුළුවන් ආරම්මනත් විවිධයි. එක්කෝ අතී තාරම්මණයක් වෙන් ුළන් හමනත්තා වර්තමා ආරම්මණයක් වන්න ගුළම පෙන්වාර විීති අරගෙන කොගොල්ලන්ට අතී තාරම්මණය වවෙන්න ක අවස්ථාව ද වර්තමා ආරම්මණ වෙන්නි කො අවස්ථාවදක් විදිට පෙනවා ඔය විදදි හැටම අපි රප වචර රූප වචර සලකැන කොට මට පෙන්නන්න පුළුවන් ප්‍රඥ්ඥප්ති අරමුණ ගන්දත් පුළුවන් මහද තරමුණු ගන්නත් පුළුවන් කියල් ව ක්‍රම දෙකක් පෙන්න්නන්න පුළුවන් එත කොට්ට ආරම්මණය ආකාර හයකින් එන අතී තරම්මණයක් ඉදිර වර්තමාන අරම්මණයුද ප්‍රඥත් තාරම්මණයක් විදි මහද්්‍ය තරම්මණයක් විදියට ඇති දැ උදාහරණය ැට ආකින් චංඥා යතන සිත අරමුණු වන්නම ආකාසානංචායතන සිත ති මහසි එහෙමගන්න මහගත ධර්ම අරමුණු වෙචවාව වි හට මට මේ අරමුණු හතරකට බජලා පෙන්න්නඩ පුුව එතකො අරමුණු හතරයි බූමි හතරයි මෙත නද ප්‍රතිසන්දිී ආකාර විසි හතරක් මට පෙන්න්නඩ පුළුවන් වෙන්නමේ විදිඉර මංකිව බූම හතර ගඩුුව අපායි බූමිය ප්‍රතිසන්දි හතරක් දෙෙනවා කාම භූමිය ප්‍රතිසන්දී හතර හතක් ෙනවා. ව දි පස්සා කාරයකට ලබෙනවා හරුප වේ සඳ හට කාරයකට ලබෙන ඔක්කොම කපලොත් අතයි හතරයි එකොහයි කොළහයි පහයි දසයි දසයි අයි අතරයි මේ වි සිදි විසි හතර කොන්නම්ට පෙන්න්නට පුුවවා. කොහොමද පෙන්න්නන්නේ අපයෙන්තු වෙලා අපයිමුක දින කටන්න වැඩි හර එත තන देखයි කොහමද देखවුණේ අපායින් පදිලා ත තරමුණ ගණ්ඩක් පුළුවන් වර්තමාන අරමුණ ගණඩක් පුළුවන් එමනං ආරම්මණ බේදය මත එතන ප්‍රසිිසන්ධ දෙයාකාරයයි කියමන්න උන්නන් දෙකර පෙතිර පෙනවා එතර කොහොමදේක කියන්නේ අපායිෙන් සැව අපායේ උපත අතීතරමුණ හෝ වර්තමා අරම එතකට ප්‍රතිිසන්ති දෙකයි. ඒ විදි හතම අපායෙන් චුත වෙලා තාම සුගතිර එඩ පුළුවන්. එතනත් වර්තමාන අරමුණ ෝ අති තරමුණ අරන් එඩ පුලුවන්ගේ යනු එතනත් අරමුණට අනුව ප්‍රචිසන්දිී ආකාර දෙකයි එහෙම නං අපායෙන් චුතවෙලා අපායප දෙනකොට ප්‍රචිසන්දිි දෙකයිතාම සුග ත නකට ්‍රචිසන්දිි දෙකයි ්‍රචිසන්දි දෙක දෙක හැටියට වෙෙවුණේ කහොමද අරමුණේ කාල බේදය මත වර්තමාන අරමුණක්ද අතිී අරමුණද අරමුණු උනේ කියන එක මත අපයට තකොට පා ඉෙක්නකරට ප්‍රස්සන්ති තරක ටුමොකම කියන්න පුළුවන් ඒ විදිට කාම සුගතිය ඉන්නනට ප්‍රසිිසන්ති හතකට කියන්න පුුවන් ඒන කාම සුගතිය ුල් ලක්ෂන් ්‍රසිසන්ද හතකට කියන්න පුළුවන් මේ බලන්න කාම සුගතියෙන් චුත්ත වෙලා කාම සුගතිය මෙන්න පුුව එතන ප්‍රසි්න්ද දෙකයි අති තරමුණ වර්තමානර කාම සුගතියෙන් චුත්ත වෙලා අපායටයන්න පුළුවන් ඒක තම හව වැඩිකරක් කියන වාහන ගානදුවන් යකි එතනත් අති තරමණ වර්තමාන අරමණයටට එතනත් දෙක්යි. ඒම නැත්තං කාම සුගතියෙන් චුත වෙලා රූප භවයටයන්න පුළුවන් රූප භවට යන්න ති සිනආරම්මයක් හරගන කසිනාරම්මණ හම වෙලා එම ප්‍රග්ඥපති අරවා අන්න ප්‍රඥප්තිමුල් වෙලා ්‍රතිසන්දිය ගත්ත අවස්ථාව. කසිනේ න ප්‍ර්ඥතිය එතන හන් එච්චරයිතිය. जाब दर्मा कामलाहपवेपवेना पलेවෙहरू पतालेट जञरनाहरू पले मगरमना हरू पले प्रञर रले मगरन मगरमनाना िं आकार देखईමना काम बावे विට प्रचिसं आकार हतकना देखई हतरई हा यह क आता विතමම रूप बावेखतालो तेන ती प्रिशा रूप बावि जु වෙला रूप बावेट रूप वे ज ला काम बावेतेම रूप बाविंज වෙला अरूप बावेट याම को विත अरूप बावे साලම यहමත් මට गांड පුුවන් अरूप बावे ज වෙला අරප වට අරප භවිංචතු වෙලාකාම් බටීම දම් බලු අරුපෙන්චුතු වෙලායට එ ග න එම න්න නෑි ඔක්කම එක දාලා බලු හම අනදක අන්න බලට අරප අපායට අන්ඩ නම් තියන එකම හයිවේක තියන්නේ කාම සුගති කාම සුගති අපින්න ලෝකේ හර මේ බලන්ද අපයට යනවන වෙන කොහෙෙන්මත් යිवेස් නෑ අපි හර හමෝනේ යන්ද ක තිග වෙलाව ේදාගඩන එපා මේ විට මේ දම් විස්තරලන්න පුුවන් ග ම මේ කතා කරන්නේ පුද්ගල බේදය පුද්ගල බේදය අනුව කතා කරන කොට අපිට සන්දිගන්න චිතය අනුව පුද්ගල බේදය වර්ග කළො කුසල විපාක උපෙක්කා සාගත සන්තීරන සිත ප්‍රතිි සන්දිිගත්තු අප යාට කියීම දුගති හයතුක කියලායියා අපායිදන නිසාුසල විපාකයන් ඊට පස දෙව නිය කුසල විපාකුුණ තනිමාරින් සුගතිය වෙන්න පාය හැබැයි පෙක්කා සාගත සතීරණය හ එත් සුගතියේ අහේ තුකේ න් සුගතිය හොඳ වෙන්න කොහොමද අන්න මාවිපාක වදුවුන් ආමා වචර මහාවිපාක මහා විපාකර කොටස් දෙකයි ඥන විපයුත්තකයි යාන සම්පයුත්තකයි ඥාන විපයුක්තුනු තේක කියන්නේ ප්ඥාවයේදි ලන්න මම ඔයේදිලන්නෑ එහෙමනන් එයා දුහේතුකයි අලෝ බදෝස විතරයි දුහේතුකයි නුවන අඩුවක් කෙනෙක් කැටියට සුගතිය උප දිනවා. ඊට පස්සේ ඥාන සම්පයුක්ත අයයි මහක්ගත විපාක නමේ අයි ඒ හැමත් ඇනක දීම සියතුකේ කැටි ටුපු දිනවා <US> ba pertamaिंग මේ විදිහට බෙදුවත් මට හතර කාරෙ විතරයිගණඩ පුුව දුතික සුගතියායි දතුක හෙක කියෙන හතරයි මේක තවත් බෙදුවත් මේ බලඩුට මෙහහිමත් බෙදන්න පුුවන් පුතක්ජන හතරයි පුතක්ජන හතර කවුද දුගති අ හේතුක සුගතිය හේතු දහේතුක ්‍රියහේතු මන්සලස්යිදික වෙන්නපු හර දෙෙන ඒගොල පුතක්ජන හටිටේෙනවා ඊට අමතරව ආයොත් තින්නව ය මට බදන්න පුුවන් මාර්ගස්ථ අතරයි පලස් හතරයි දැ න මෙ ඔක්කම කියවාද ප වට දෙයි පුක් නය හතර දෙෙන ඔක්කොම ගාන ද්ගලය දොස් දෙද කියලා එහෙම හඳුන්න පුුවන් ොො පුගගලයෝ න්න මේ දො හතමයි ර හරි ගතඔම හෝක්දමීතු ගන්න ලවරයි පුද්ගලෝගෙනත් කතා කරලායිඉවරයි.්‍රශ්න ඇති නන හන්න බලන්න සමාර සුද්ධතිවල දැන් අර දෙව ලෝකල්ල සමහර සත්තුතු පදනවන්න හෙතුකොට එයා සත්තුමනට හොමන්ට තනට යන් දෙවලෝකයේ කියන සුගති සතෙක්කුනාන හේතුකයි එහෙමනං එයා සුගති හිේතුපේ හරි අවකොහෙ දෙන්නේ. ප්‍රශ්න තියන්නේ ඒමන්න හෝමෝක ක්දවා වෙන්න මේ සටහන බලන්නම ද පුද්ගල ටක දගති හේතුක සුගතියතු හේතුක ්‍රහේතුක මන් දෙකට බෙදුව ්‍රහේතුක පුතක් जा ළගට ්‍රතුක साइ්ෂටක ම ෙදවා මාර් ගස්ත ළට ගස් ක්මයි කටර ගත පලස්ටික වෙ සන් පලස්ස සකදාගම පලස්ථ නාගම පලස්ථ රහත් පලස් කිය වෙංකරලා අරගෙන දමමට පස මටිකට සිපති රගත අරගෙන මංබලෙනවාද මේ පහලවෙඩ පුළුවන් සි් උරණය දුගති අේ තුක අටද පහළ ව පුළුවන් සි දුගතිේ තුක මුල දතිිග සම්පයතු සිප පාලවෙண்டு ළුවන්ද. ගුව රරගනති मහගතවිාුව म ප रूपल ලක पापा रूप के विपा හ විතරන්නේ වෙන අवවථාව න්නේ න मසි म ප සි ඒ අුව තුින්තමයි मा බदීම පෙන්නල මේ कොविधरमादीी कापते से විටවැට තින දුගති අහේ තුක ගත් හම යාට ලෝ මූල සිත් ඇතිවෙන්න්න පුළවා දිි්ි ගතම්පයුත්තයි විපිත්ත එකක ඇතිවෙන පුළුව. දේශ මූල සිත් අනේ ඇතිවෙනනේ දුගති යහේ තුකට අරයට තරායනාවේ ඒ විදියට වන්නත් පුළවා. මෝහ මූලසි අනේ ඇති වෙන මෝහය ඩිෆෝල්ඩ්න ඒකෙති ඇතිවෙනවාම තමයි. විචි ිච්චා සිතයි උත්තච්ච සාගත සිතයි ඇතිවෙනම තමයි අහේතුක සි ති ඒයට චපපු වි ඥාන සත වි ඥා ගන වි ඥාන ජුහා වි ා කායි වි ඥා ඇතිවෙනවන්නේ එමන ත නහට එතකට ඒ ඇතිවෙනන සම්පටිචන සන්තිීන දෙකත් තඩපාය එතකොට ඒ වරගඩ නම් පංචත්වාරා වර්ජනය තියෙන් ඩිපාය ඒකට එතකොට මනොදවාර වර්ජනය තින් ඩිපාය එතකරන මස්සු නේකව දාහහිතුකොට අසිතුපාදය විතරයි අසි තුපාද හර ඉතුරු දාාතම මෙයාටඉන්නවාන්නේ. මහාකුසල ඔයි කියන අපායි හිටියට අපා ඒටයාට බැරි වෙලවක්කත් මුගල නාමුදුරෝගී වැඩිය වෙලාවකිහෙම පින් සිද්ධ වෙන්නක් ද පාලවෙන්න පුළුවන් හරි එතුකොට මේටිගේ කවුරපුහහා බැ බැයිදැ හා ක්‍රියා ඇති වන්න බෑ ඥා ඥාන සම්පයුක්තයි ඇති වෙන්න බෑ ඒයන ඒවාගේ අනිත්‍ය වටික මේ දුගති යහිතු කැ ඇත්වට බැෑ එහෙම නම් මෙතැන දෙ සිත්තිස් හතක් උපරිම වශයෙන් දුගතියුතුකයට ඇතිවෙන්න අවස්ථාව තියනු මේ විදිහට අනිත්තේ වත ඔගොල්න්ට පුරුවන්ට පුළුවන් සොගල්න්ට හෝමවතියක් ැටට මේක කරන්න කෙරල බරද මේ අපභිධර්මාතක ප්‍රදීපිකා පොතේ තුන්සේ විස්සයයට පිටුවේ තියෙනවා හරිද දැුණු පුද්ගලට ලැබෙන සිත් මේ විදි ොල හොම කැට කරන්න ඊළඟෙට භූමිවල ලැබෙන සිත් සිද එෙම බලහම මේ කිය සිකම මංගත සියි සිුව විතරයි මු සිි රගති ර වरවිපන්න සිකාරගම පන්නේ ද මුසිුව මති නිසා ට කියන්න පුුවටසි ුව ති වෙන රභූමියයේදී අපිට සමාසි තැත්වයෙන නෑ රූප වච භූමයේද දේශමූල සිද තත්වන ඒ ්‍රහමියන් රහ යන්න න්නෑ ඇයි විවිච්චය වකකාමයහි විච්චය වකුසලෙහි දම්මෙහි පදී වශය නැතිට යන්නේ එම නම්තනද දවේශය කියන එක තනිකර ඇතිවියේ නොහැකි දයක් නිසා දේශමූල සිද් ඇත්ව නෑ රපභූමියයේ දී ගාන ජවහා කාය ඉන්ද්‍රී ධර්ම නෑ එනිසා ගාන විං්ඥාන ජවහහා විඤාන කයි වි්ඥාන ක කියෙන් සිත ඇති වන්න බැ හ ඊට අමතරව කාමාවච්චර මාවිපාක ඇතිවෙන්නත් බෑ ඇයි රූපභූමේදී ආවිපාක වලට ඉටක් මෑනි එමන ඒටි ඇති වන්න එතකොට ඒ විද්දි හට හයයි දෙකයි පට්ටයි අටයි දස්සය සි දසයක් ඇතිවට බැහැ ඉහන ඉතුරු සිත් හට අතර රප ගූ ේද ඇතිව වෙන ूියගතා මෙහි රूपනෑ රපනැ රपවටදාව රු කරම් පවතිදෙ පවති බැහ මන ඉතුරසි හලස් දෙක විතරයි අරුප ගූමියද ඇතිවන්න පුම හෙමගොල ඉත න්නමතම සටහ ඉදිීල තිබුණ ඒ සටහ නිවැරදි वाරගෙන නිවවැදි फाइල් කල තියාගන්ඩ හම සතියකම සටහ නිකුත්තරන වීම සම්බධවෙලාකාම්බන පරණ සahan ගඩ පුුව Google रा එකටම ගොलाන්න පර දීලා තියනවා ත රූපභූමිය ගානජීව්හාා කායවි්ඥාන සිනැ රූපභූමියයද රූපභූමිය කියන්නේ රූපභූමියට යන්නේ කාමේ අතැරලා එකකක් දම්ම සංගනය ගෙන ගන්නකොට ඉගෙන ගන්නමයි තැනදි කියන්නේ. විච්චේව කාමයෙහි විච්ච අකුසලේහි ධම්මයහි සවිතක්කන් සවිතක්කර විවේකයම් පීති සුකන් පටමජානං උපසම්පද්්‍ය විහරති පටවි කසිනං ආදී වශය ගතන විස්තර වෙන්නේ පටන්ගත කොහ පටන්ගත්ත විවිච්චේව කාමය කාමය අතහැරල් විවිච්චේව අකුසලේහි දම්ම ගොරෝස වූ අකුසල ධර්මයෝ අතහැරලා එහෙම අතහැරෙන් මැත්තන් රූපභූමිට යාම නැත එතකොට එහෙම අතහැරීම තුළ එයා සමහර ධර්මතා ආකාර. මොනවාද ගහන ජව්හා කාය කියන ධර්මතා අනි වාර්යෙන්ම උදව් වෙන්නේ පැවත්මට නෙමෙයි ඒ ඒටික උපකාර වෙන්නේ ගාන ජවහා කාය කියන එක කාමය මිඳීමටමයි ඒක උපකාර වෙන්නේ. හරිද ගානය ජිවහාාව කාය දැන් මතකන අපිට ආභස්සර ලෝකෙන් පළමු. සත්වයා පුෘතුවය පටන්ගත්ත වෙලාවි යබ්ලෝකයට ආවට පස්සේ ඔහුට මොකක්ද කරන්න සිද්ධ වනේ. ඔහු ටිකක්කල් ඉඳලා අර පෘත්තුවි තලේ ඇගිල්ලෙන් අරගෙන ලෙ කාල ැඩුවරුනේ. එතකොට කාය විඤ්ඥාය ඇති කරගත්ත. රි ජව්හා විඥාන ඇති කරගත්ත. යිදඒ ජෙව්හා විඤ්ඥානයට තන්හාාව කරලානමේද මේ ඔහුගේ රූපසභාවය වෙනස්සවෙලා අද ඉන්න තත්වයට දක්වා හු පරිනාමය වුණේ. එහෙමන. මේ විදියට ගාන ජව්හා කාය කියන ස්වභාවය පරමුණු රසය විඳමින්. මේ කාමයට බර කරනවා හැර අයිමෙන්ඩදික් මෑ ඒතුනේදී. එහෙම නම් අරූපයට ගිය කාමය අපැර ලනං ඔවුනට ගාන ජවහා කාය පිහිටන්නට හැකියාවක් නැත. එහෙම පිහිටන්න බැරි නිසයි ගානජ ගාන විංා ජව්හා විං්‍යා කායි විඤ්ාන තන පහිටන්නේ නැත්ති. චක්පු සෝතය කාම චක්පුු සෝතය එක තියන ට මද රූපභූමියයේ බ්‍රහ්මයන්ට බුදුරජාණන් වහන්ේගේ බණහන්ඩ අවස්ථාව තියනවා බු ගටිකා ්‍රහමය විල බුදුරජාණන් වහන්සේට පිරිිකර පූජ කළ එවැනි දේ සඳහා කන තියෙන්න්න ටෝන ඇස තියන්න ටෝන් එ නිසා ඒ දෙ තියවා ඒ දෙක අර තරන් කාමයට බරවෙලා නෑ ඉටට අඩුයි ඒ නිසා එක තියෙන්න්නට ඕන අනිතක රූපගූ මේයේ ද අප සෝවාන් වෙන්ට පුුවන් සෝවාන් වෙන්ට අපි බණ හන් ෝන අන තියන්නට ඕන. ඒවාගේ දේවල් එතනද ක්‍රියාත්මක වෙනවා. දැන් මේ මේවැගෙන් විශේෂ වූ තගුත් දූ මියතමයි අරූප වූ අසං සත්වය අ සංජපත්වේදී කිසිීම සිතක් පහලවීමක් නැත. හරිද මේ විදිහට මේ භූමි හැියට ඉන්න එක තවත්තා කාරයකට බෙදල ගක්වල තියෙනවා ඒ ඒඒ භූමයේ පවතින ශරීර ස්භාවය සහ ප්‍රතිසන්ධ සිිත අනුව වර්ග කරලා ්‍රතිසන්දදි සිත කියන්න මෙතන මේ සංඥාව කිය ලාරන්දයෙන ප්‍රතිසන්ධි සිත ඒ විදිට ගරගත්තාම නානත්ත කාය නානත්ත සී කියල ගත්තාම අපිට විධ කායවල් තියෙන විවිධ ප්‍රතිසන්ධ සිත්තුලින් ඇත්වෙලා ඉන්නම් අපි ආමාාවචර प्रසන්නතු ප්‍රසඉ ඒතු प्र්‍රඉන්නවාවිදි වි්‍රසී තින නි නානකා නාන සං ඒවිදියට මनුෂ්‍ය කාම වචරදේව සතපායඉ ස නොවන විනි පාතිකය කට්ටිය ඒ කට්ිය මේ ගුරට වැටෙනවා ඒවිදිටම නානත්තකායා ඒ අත්ත සින खाය වෙනස් හැබැයිම්‍රසදෙන හ ප්‍රථම තින ්‍රह्මතාල අතර අපපාය දැන් සතරපායට තියන ඒේතුක කකුසල විපාක උපෙක්වා සාගත සන්තීරණ විතර මයි එතැට අන්න තියන බිජ්ජ එක වෙන්නේ. එකයි ඒක අත්ත සංගිනු. ප්‍රථම දයාන ප්‍රහම තලඩියයානන පලවෙනි අර රූපාවචර විපාක සිට එකයි අන්න බලන්ඩ. අප එහිදී කයවල් වෙනස් නිසා අ නානත්තකාය ඒකත්ත සංගිනු. මේ විදිහෙට මේවා වෙනස් වෙලා. ඩ අපිට ඔන්න හමත් තුළවා මංගේ අවසාන් වශයෙන් ඔබුලගේ සටානය දාලා තිබ්බ මේ තමයි පුද්ගල බේදය සහමීති කියන පාඩම මට අවසන් කරන්නට තියෙන්නේ ප්‍රශ්න තියෙනවන ප්‍රශ්න වොඩුඋත් කර දෙන්නන් පශ්න නත්තං තව එක දෙයක් විතරක් සඳහන් කරන්න නත තව එක්දයක් විතරක් පෙන්න්නලන්න මේ කකගලන් අරදයක්නේ දැන් ත්තව පාම නිවැරදිව කරලා තියෙන නිසා මේ ගලපන්න ගලන්න පුුව මේ ප්‍රශ්ේ මගගේ හුව පරණ පාඩමකද නිසයි ම මේ වෙලා ශේෂය අරගන්න මංකියක මේ බීතිවරවෙලාමං කියලා දෙන්නමං කියලා ඒ තම අයි කෘක්්‍ය පාඩම කරදදි මකිව ෘක්තිය ස්ථාන වගයක් තියෙනවා කියලා මොනවදේ ෘපතිය ස්ථාන එක අපි කියනටා ටාන කියන්න තැන එම ත්තං ස්ථානය ඒ ඒ කෘතිය සිදුවන ස්ථාන මොනවද කියන එක තමයි ටාන බේදයෙන් කියන්නේ එතනදී සිතක් ඇතිවෙන්නේ යම්කිසි කෘතතියක් සිදු කිරීමට සම්පටිච්චර සන්තීරන බොත්ධප පන ජවන වාදී වශනයෙන් ඒ කෘතය සිදු කිරීමට තමයි සිතක් පහල වෙන්නේ අප කෘතය පැත්තිෙන් කතා කරද වි හිටයි කියන්න. එතකොට එලෙස යෙදෙන්ට පුළුවන් කෘත්ය පිගෙන ගත්තා දා හතරක් පටින්ඳදීෙන් පටන් අරගෙන චුතිය දක්වා යන අතරෙද අපි කෘත්‍ය දාහතරකට යෙදෙන සිත් අපි කතා කලලා සමාරසිත්ක කෘති්‍යයයි කරන්න සමරසි කෘති දෙදහක් කරනව සමාරයව පහක් කරනවා අධවසෙන් වට පුළුවන් නමු කෘත්තිය හැටියට ගත්ත කෘතිය දා හතරයි. එකකොට ඒ ඒ කෘතය සිදුවන්ඩ මේ කියන චිත්ත පරම්පරාව මොන තැනද කියල දැක්වීම තමයි මේ කෘති්‍ය ස්ථාන කියලා කියන්න එම ඇත්ත ටාන ස්ථානය කියලා කියන්න. හරිද. එතකොට හාන කියලා කියන්නේ මෙහිදී ස්ථාන කියලා කියන්න ඒ තැම් පිහිටි තැන් එවැනි තැන් දහයක් අපිට හඳුර ගන්න පුළුවන් ආකාර දහයක් හරිද එතකොට ඒ තැන නම් කරන්නේ ඒකට දෙපැත්තෙන් තියෙන ස්ථාන නම් කිරීම තුළ දැන් උදාහරණයක් ගත්ත. නුවර පාරේ දහවෙනි අනුව තියන්නේෙ කොතනද කියලා ඇහුවොත් නිවැැරදදිම්ම උත්තර දැ මට කියන්න පුළුවන් නුවර පාරේ දහනවෙනි කනුව තියෙන්නේ අරය එන තිෙන බුලත්තිර කඩේ එහ පැත් කියල කියන්න පුුවන්. හැබැයි ඉතින් ගුලත්තිට කඩේ වෙනස් වෙලා ඒ ගොසරි ශොප් කදදා ගත්තත් එයා සුභමාගට්ය කක්්දා ගත්තත් එෙම අර ම කියපු අර්ථකථනය වැරදි ඒ වෙනුවට මට කියන්න පුළුවන් දහවෙනි කනුව තියෙන්නේ නමවෙනිකනුවයි කොස්වෙනි කනුයි අතර කිවොත්ෙ. විතයට වර දින්නෑ නේ දේ. දහවෙනිකනුව යෙන්ට පුළුවන් නමවැනිකනුවත් එකකොලොස්වෙනනික අනුවත් අතරක් කිව්වන වැඩේ ශුවරණය අන්නේ න්‍යායෙන් තමයි මේක කතා කරන්න. එහෙම නම් උදාහරණයක් කිවත් ප්‍රතිසන්ධි කෘය සඳහාස්ථාන එකයි මොකක්දේ චෘත්තිය සහ බවන්ගේ අතර පෙරභවේ චෘතියත් මේ භවයේ ප්‍රතිසන්දන පස්සයහම් ෙන බවන්ගෙන තියෙන අන්න ඒ සිද්ධ අතර තමයි බවංගසමනද ප්‍රතිසන්දිි සිත පවතින්න පුළුවන් හරිද අන්න නයි ක්‍රම යටත මේක විස්තර කළොත් ප්‍රතිසන්දිය සඳහාස්ථානකයි ඔන්න හොම සිත්වෙලයි ය්දී එහම සිත්වල යද්ද පරණ භවයයි අභි නව භවයයි අතරේ දෙන්න මෙතන චුතියයි බවන්ගේයයි අතරේ ප්‍රතිසන්දය තියෙන එතන විතරමයි ප්‍රති සන්දිීයට අවස්ථාවක් තියන එනම් ්‍රති සන්දස්ථානය එකයි හරිද ඒෙම පැහැදිලි එ සන්දීවෙන්න බවයෙන් භවය ගැලපීම නික් සිතෙන් සිට ගැපීම හිමනම හ ඊට පස්සේ දෙවිනි එක බව බවන්දස්ථාන හයක් තිය නම් එක එකක් කියන්න බල ං දැගල චිතවතිය මතක් කරගන්න චිතවීතියේ බවංගේ ඇතිවෙන ැන මතක් කරගන්න මොකක් හරි ඒ බවන්ගේට පැත් ත්න උදන්න කවුද කෙලල්ලා ගෙන උත්තරේ ගල ප්ඩ එකක් කියන්න බලද ප්‍රති සන්දය ඟ බවංගේ රැතිසන්දියයි බවන්ගේයි අතර ප්‍රතිසන්දියයි නෑනේ දැන් මෙහෙමයි බවංගම දෙකතුනාක් එකට ඇතිවෙනවල අපිේ ඔක්්පො එක අරගන්න pastiwang ter pasti hari dena hari <imiles> 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 sandiai panca dua je hari buka a jestan bawangit waktu je put awartri bawangkawatawa අවස්ථාව. ජවනයයි ආවර්ජනයයි අත්‍රයවෙඩ පුළුවන්. ජවනයි ආවර්ජනයයි ත්‍රමේ බලන් ජවනයයි ආවර්ජනයයි. එයි? වන සිත් මේක කියන චිතවීතියක් දැමම් පරන ජවනය හතක්තුවල ජවන අහතෙන් පස භවංග ගත වෙච අවස්ථාව තදාරම්ම ති නොව බවං ත වෙච අවස්ථාව එහෙම බවන්ගව දරරි දුවල නැවතක් කොයි වෙලාව කර ඊළංග වීතයයට පට ගන්නකොට ආර්න සිතත්ක් ඇතිවෙනවන්න එත කම්ම බවංග යුණේ හරිද එහෙමන ජවනය සහ ආවර්ජනය අතර අවස්ථාවක් අපට ගන්න පුළුවවා හරිද දැඟවන අවස්ථායි තුන්න පදාරම්මණය සහ ආවර්ජනය අතර ඒකත් මේ වගේමයි ජවනයට පස්සේ තදාාරම්මනය ඇති වෙලා තදාාරම්මණයයට පස්ස වංග ඇති වෙලා ඊට පස ආර්ජනය ඇති වුණාන එහම වින්ඩත් පුළුවන්න්නේ මෙතරින් වංගතේ උදේකේ ජවන බවන්ගේ ඊට පසේ ජවන තදාාරම්මනයට පස්සේ බවන්ගේය එහම බවග තුල ඊළඟට ආවර්ජනය ඇති වෙන වෙලාට කන්දිය බවංගැෙන එහෙම නම්මට කියන පුලන් දෙ පැත්ති දෙන්න කවුද මේ පැත්තින් තදාරම්මනය අර පැත්තිං ආවර්ජනය අන්න බවංග ස්ථානයක් ඒස්ථානයේ පුරාාවට මෙමතිවන්න බවන් දැගතකොටඔන්න බවන් ඇතිවෙන තැන් තුනයි. අතර වෙන කරගන්න හොත්තපනේ සහ ජවනතරත්මට අස්ාව ගන්න පුළ ම මේ ඔක්කම ීතිවාට කරලා තියෙන්නේ හරිද දැන් අර වොත්තපනය ඇතිවෙලා ජවන් ඇතිෙන් නැටි අපරිම පරිතාරම්මණ වීතියන් ඒ පරිත්තතාරම්න්න වීය ොද වැ ොත්තපන දෙක් හරි තුුණක් හරිතුව අතාාරනි වන වැඩි අතැරිය කියන බවංගගතඋුණනි බංගි දල කොයි වෙලාව හරි ය ආවර්ජනයක් කියලා ඉළඟ මීතිය පටන් ගන්නකම් අන්නේ මැද්දකාල දිවේ බවන්ගනනි. නිමන පොත්තපන සහවර්්‍යනත්‍ර කියලත් මට ගඩ පුළුවන් තවතියනවා ජවන සහත් චති අතරත් මට ගන්න පුළුවන්නේ මේ බල ජවන බවන්ග වෙලා එයා මැරුණොත් අන්න ජවන බවන්ගේට පස්සේ හරි ීයක් දූල වන බවන්ගේයට පසේය මැරෙන අන්න මේ මෙතනක් බවන්ගේ අපි කතා කලානේ තැන් ඕක මේකතර මරණාසන්න විීයෙ හම්ුරුවෙන්ට තවත් මරණසන්න වීතියක් අපට ගන්න පුළුවන් තදාරම්මණ චුතිය අතර මං එෙම මීතියකු තද කතා කලානේ ජවන තදාරම්මනයට පස් දවන්නේ තදාරම්මන බවන්ගේ පස චුතිය වෙනකොට ඉතනත් එහනම් බවන්ගේ ඇතිව ඒ බවංගේෙට පැත්තිෙන් හිටිය මේ පැත්තිෙන් තාදාරම්මනය හර පැත්තෙන් චුති එන්න මේ විදිහයට විධ වීති අපිට ඇනලයිස් කරලා හොයාගඩ පුළුවන් බවංග ඇති වෙන ස්ථාන. ඒ විද ඒවටි කිව එනම් බවංගස්ථාන හයයක්තියනව කිය ටානස්ථාන. මේ විදිහට මිති තවිස්ත්‍රරහට මට ගණඩ පුළුවන් ැ ගබලන්ට මේ තේරෙනවනනි කම මේ විතීර ගොල ගලපන්්ඩ හරිද බවංගයි පංච විඤ්ඥානයි අතරේ එකක් දුවන්ඩ පුළුවන් බවංගයි ජවනයි අතර එකක් දුවන්ඩ පුළුවන් හරිද. ඊට පස්සේ මේමකදකිව ආවර්ජන ස්ථාන දෙක පංචදදවාර වර්ජන වන්න පුළුව මනොදවාරා වර්ජන වන්න පුළුවන් හරිද මනොදවාර්වීයක මනොදවාර වර්ජන පංචදවාරර්ජන ීතියගේ පචදවාර ර්ජනය එතරකොට ඊට පස්සේ එක්කෝ දායන්න කියලා කිවේ බවන්ගේයක්න බවන්ගේ චක්කු විඥාය අතරේීම නත්තන් සෝත වි්ඥානය මංක හොදේ අරගත පංච විඤ්ඥාන කියලා. හරිද ට ඒ අතරේ පංදවාර අ වර්ජනය ඇතිවෙන අන්න අවර්ජන ස්ථානය ඒ වගේම බවන්ගේ ජනය අතරේ මනොදවාර වර්ජන ීතියකද අන්න මනොෝදවාරා ර්ජනය ඒකනු කාර්ජනය වවා අන්න අවර්ජනය ස්ථානය හරි ට පස්සේ පංචමින්්ඥාන ස්ථානය එකයි අන්න පංදදවාර වර්ජනය සම්පටිච්චනය තර ඒක නියතය මොකද වෙන තැවලමමෙන් වින්නඩ බෑ ගේම සත ්ා ාන ා මේ තැනක මේ මගන්න පුුවන් ඉනිස ම චක් ව විඥාන කියන්නනතුූ පංච විඤඥානක් ක ලරගත ොද තාා කරන්න ඒවගේම සම්පටච්චන ස්ථානෙක්කයි තන්තීරන ස්ථානෙක්කයි ඒවදැ ඔලට තේරෙනවා. හරිද හොත්ත පනස්ථාන දෙකක් තියෙනවා හරිද පොත්ත පනස්ථාන දෙකක් තියෙනවා. ඇයි පරිමනද අති මහන්තාරම්ම හරි මහන්තාරම්මණ හරි ීතියක හෝ පරිතාරම්මනීතියක හරි ඒ විදිහයට මට පෙන්න්නන්න පුළුවන් ගොත්තපනට තැන් හැ ජවන සඳහා ජවන සඳහා ස්ථාන හයක් තියෙනවා ගොත්ත පන තරම් අතර වෙන්න පුළුවන් ගොත්තපන බවන් අතරවෙන්න පුුවන් ගොත්තපන චුතිය අතර වන්න පුළුවන් මනොදවාර වර්ජනය තාරම්මණය අතර වවෙන්න පුළුවන් එකන දැන් අන්තිමතු නැවිල මොදවාරවර මනොදවාරික විීදයක් द्रा वर्जයි यात्र ව පුුවන් नरा वर्जයි याඩ පුුවන් මේ විදියට जाවනස්स्ාන ගන් ඔයාගන්න පුුවන් ස දෙ ඒ ගෙදदබ විතරයි කියනිසා पැදින්න පස राථානයි මේ විට ගන්න පුුවන් රම තිම ති වුණ जाනයට පස්ස ला न प्रcisलासना ාවවන තදාාරම්මණයටට පසේ චුතිය තියන ජවන තදාරම්මන බවන්ගේට පස තුතිය තැන ජවන බවන්ගේට පස තු තියවන තැන මේ විදිහට පෝන විදිහ ගන්න පුල නැම් මෙතැන බවංග හදාරම්මණ බවන්ගේට පසෙ චුතිය කිව්වත් ජවන බවන්ගේට පස චතුතිය කිවත් වෙලා යෙනෙ බවන්ගේයට පස චුතියනෙ එහම නම් ඒක මේ දෙකම මේ ආකාර දෙකම මෙතෙනට ගන්න පුුවන් කොහොමගත් ඒ තියන්නේ බවන්ගේ සා ප්‍රතිසන්ධී අතර ජුතිය තියන වෙලාව මේ විදිත ගුල්ලන්ටඒ එක ගලපල ගන්න පුළොන්ම සටාන යකුත් කරන්න අදවසට ඒ මේක මම දාලතියෙනවා වෙනවෙන. හරි ඒ අමතර ගැන්වීමක් ඔගුල්ර කෘත සංගරය කරන වෙලා ේ ප්‍රශ්කරුක උත්තේ හැට මගේක දැන් මස්තර කලින් එවල විස්තරලාට දැං විතර කිරීමතුල ඔගොලන් පැදිලිවේ ද පුළුවන් කිල තවා හරි ඊළඟට මෙතෙක් මම කතා කළ චිත්ත වීති පුද්ගල බේද බොහූමි බේද හාන බේද මේ සියල්ලම කතා කළ. කාල වෙලා අවසන් නිසා මම පාඩම මෙතකින් අවසන් කරන්නම් ගැටලු තියෙනවාද නෑවගේ. හෙමනං අපි අද දවස පාඩම මෙතකින් අවසන් කරම් මෙතෙ මේ පැෑත් දෙක හමමාරක් පිත්‍රකාලයක් පවිසින් ්‍රස් කර ගත්තු මේ කුසලේහි. මේ සාාසන ආරක්ෂ කරන්න අවසේලු සම්මයක් ෘ්ික දෙවිවරුන්ට මේ ධර්මය රැක ල අපිටත් තිගෙන ගන්න තරංකාලයක් හැකළදේවු මහා සංගරත්න්නේය. පටාන සභාවෙනෙන් අපි මේ පන්ති පවත්වන්නේ ඒ සඳහා නුදග්‍යා උපකාරදක්කට පටාන සභාාවෙ සේල්ලුම ස්වාමීින් ොහන්සේලාටත්. මේ විතහට සූම් තාක්ෂණය ලබ දලා මේ තාක්ෂණ ව්‍යප් ච්චිර පහසුවෙන් මේ සනිවේදනටයුතු කරන්න පුළුවන් පකාර කළ හැම දෙනාටමත්. හොදුවේ. අප ඔබ පහැමෙනුවෙන් මේගේ ඥාතීන් ගුරුවර දෙමව ියො වේ හැම දෙනාටමත්. පොදුවේ ඔපාප හැම දෙනාටමත්. මේ සියලු කුසලය නිර්වාණ සම්පත්තිය සඳහා එක සේ උපනිිස්්කේවේවා හේතු වාසනාවේවා කියල ප්‍රාත්ථනා කරන්න, ටම තිරුව සරණයි සාध සාध ලබනට පන්තිය अලත් පාඩම කරනතින ට කලින් අපි චතුරरे සक्ති තුරු කොටස කරලही कर ගේෙමන ලබන සති අපි චතුරි සත්‍යය පාඩමි අවස් දෙවෙනි කොටස කරම මගත මට ලබන සතියගේ ෙම වර කරන්න පුළුවන් අපි ඒ සතිය කතා කරලා දුක්ක සත්ත්‍ය ස සමුද සතය ගැන අ හ ඊළ සතතිය කතාගරමු නිෝධ සත්ත්‍යයසාහ මාර්ග සත්‍යය ගැන කතා කරමමු ගියයි කලින් කරපු පාඩම බලාගන්න ඒ සන්දහ අපපි භාවිතා කරන්න රයනුකාාන නායක හම් පුරුවන්ගේ චතුරි සක්තති කිය න අර ෝඩිකා පාඩ පොත හමෝම ඒ පොත් ලබා ගැන ඒවත් කියවලා. datang jutak kamarru bagi Indonesiaangin <laughs> gimana labania <laughs> padang